Appena l'arma più caro. पूज्यपाद आचार्य कुकुलपने सुदासी स्वामीन वहन्से सेनसुरादा सवस अंतर्जालय ඔස්සේ පවත්වනු ලබන සජීවී ධර්ම දේශනා සහ සාකච්ඡා මාලාව අද දින පැමිණි ගිහි පැවිදි පින්වත් ඔබ සැම සතුටින් පිළිගනිමි. පසුගිය සති 6ක් පුරාවට අප ස්වාමීන් වහන්සේ දස පාරමිතා යන මාතෘකාව ඔස්සේ අපහට ධර්මයේ දේශනා කළා. මෙම පසුගිය දේශනා YouTube නාලිකාවෙන් බලන්න පුළුවන්. අද දින එම මාතෘකාව ඉදිරියට ගෙන යාමටත් ධර්ම සාකච්ඡාව පැවැත්වීමටත් අති ගෞරවනීය ආචාර්ය කුකුල්පණි සුදස්සි ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැම දෙනාටම. අද දවසෙත් අපේ සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙමු. අපි පසුගිය සතියේ දාන පාරමිතා පිළිබඳව සාකච්ඡාව නිමවට පත් කළා. ඒ පිළිබඳව තව කතා කළ යුතු විවිධ කරුණු විවිධ පැතිවලින් අපට යම් යම් අවස්ථාවල මතුවෙන්න පුළුවන් සාකච්ඡාව කරගෙන යනකොට ඒවා අපි අවස්ථානුකූලව මතු කරගන්න උත්සාහ කරමු සාකච්ඡාවන් අතරතුරේදී. මොකද මේ සාකච්ඡා පෙළම අපි දසපාරමිතා සම්බන්ධව කරගෙන යන නිසා අර අනුපිළිවෙල දේශනා පෙළක් හැටියට අපි දාන සීල නෛෂ්කාම්‍ය ආදී වශයෙන් පාරමිතා එකින් එක පැහැදිලි කරගෙන යන්නට උත්සාහ කරන්නේ. ඒ අතරතුරේ පසුගිය දේශනා පිළිබඳව හෝ ඒවැ පැහැදිලි නොවුණු තැන් අපට නැවත ප්‍රශ්න මතු කරමින් කතා කරන්න ගැටලුවක් නැහැ. දාන පාරමිතාව සම්බන්ධව අපි කතා කළ යුතු මූලික කාරණා ටික කතා බහ කළ නිසා අවධානයට යොමු වුණු නිසා අද අපි අදහස් කළේ සීල පාරමිතාව පිළිබඳ පැහැදිලි කිරීම සිද්ධ කරන්න. සීල පාරමිතාව පිළිබඳව විශේෂයෙන් සම්මා සම්බුදුරුගේ එහෙම නැත්නම් මහබෝසත් පාරමිතාව පිළිබඳව දක්වන චර්යාපිටක අට කතාවෙහි දක්වනවා. කරුණෝපාය කෝසල පරිග්ගහිතං කාය වචී සුචරිතං අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරණ චේතනාදයෝච්ච සීල පාරමිතා. එතකොට මෙහිදී අපි මූලික වශයෙන්ම පැහැදිලි කළා මහබෝසත්වරුන්ගේ පාරමිතාවේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි කරුණා පෙරදරි බව. අන්‍ය සත්වයින් දුකින් එතර කරන බව. එතකොට ඒ කරුණාව පෙරදරි කරගෙන කරන නිසා තමයි මෙතන කරුණාව මුල් කරලා තියෙන්නේ. ඊළඟට උපාය කෝසල. කරුණෝපාය කෝසල කියන්නේ කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් පරිග්‍රහිතං. ඒන් හාත්පසින් පිරිවරණ ලද. එහෙම නැත්නම් ඒන් යුක්ත වුණු කියන අදහස. එතකොට උපාය කෞශල්‍ය කියන එක මහබෝසත්වරුන්ට පමණක් නෙමෙයි අන් සියලු දෙනාටම අවශ්‍ය කාරණයක්. හැබැයි මහබෝසත්වරුන්ට උපාය කෞශල්‍ය දෙපැත්තකින් අවශ්‍ය වෙනවා. එකක් තමයි තමන්ගේ ආධ්‍යාත්මයේහි ඒ ගුණ දියුණු කරගන්නට අවශ්‍ය උපාය කෞශල්‍ය පාවිච්චි කරන්නටත් ඕන. ප්‍රධාන වශයෙන්ම අන් අයගේ චිත්තසංතානයේහි ආධ්‍යාත්මික ගුණ අවදි කරවලා ඒ අය විමුක්ති මගට යොමු කිරීමෙහිලා බෝසත්වරයෙකුට විශේෂයෙන් උපාය කෞශල්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු විමුක්ති මග පිළිබඳව කටයුතු කිරීමේදී කල්යාණ මිත්‍රයෙක් හැටියට අපට කරන්න තියෙන්නේ අනිත් කෙනා දුකට පැමිණෙන කරුණු වැළැක්වීම යහපත පිණිස පැමිණෙන කරුණු ලංකර ගැනීමටත් මඟ පෙන්වීම සහාය වේ. එතකොට ලෝකේ ප්‍රතඥයන්ගේ ස්වභාවය තමයි තමන්ට විපත් පැමිණෙන කරුණක්ද යහපත පිණිස පැමිණෙන කරුණක්ද කියන කතාව හිතලා බලලා වැඩ කරනවා වෙනුවට බහුලව සත්වෝ ක්‍රියා කරන්නේ රුචි අරුචිකම් මත. එතකොට තමන් කැමති නම් ඒකට වැඩි තනක් දෙනවා, වැඩි කැපකිරීමක් කරනවා. තමන් අකමැති නම් ඒකට එච්චර උනන්දු වෙන්නේ නැහැ. එතකොට කල්යාණ මිත්‍රයාට සිද්ධ වෙනවා අකමැති වුණත්
අර තැනැත්තාගේ යහපත පිණිස අවශ්‍ය දේවල් කරන්න පොළඹවන්. කැමති වුණත් ඔහුට මෙලොව පරලොව අනර්ථය පිණිස පවතින දේවල් නොකර සිටින්නට ඔහු ඒවයින් වළක්වන්නට සිද්ධ වෙනවා. එතකොට දැන් මේ දෙකටම සාමාන්‍ය පුද්ගලයා කැමති නැහැ. ඒ කියන්නේ අපි සිහියෙන් නුවණින් විචාරපූර්වකව කල්පනා කරනකොට ඒකෙන් අපිට යහපතක් වුණා කියලා දැනෙන්නට පුළුවන්. ස්වභාවයෙන්ම ගිහි වුණත් පැවිදි වුණත් අපේ චිත්තසංතානයේ මම ප්‍රිය කරන දේ කරන්න තියනවා නම් ඒකට තමයි වඩා උනන්දු වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මම ප්‍රිය කරන දේ කරන්න ඉඩ දෙන්නේ නැතිව ඒකට බාධා කරනවා නම් ඒක වළක්වනවා නම් ඒකට මඟ අහුරනවා නම් ඒකෙන් ඉවත් කරන්න උත්සාහ කරනවා නම් අපිට පේන්නේ එතනත් අපිට බාධා කරන කෙනෙක් තමයි. ඊළඟට අපි යමකට අකමැති නම් ඒ අකමැති දේ කරන්න අපිව පොළඹවනවා නම් අපිට පේන්නේ නිකන් අනවශ්‍ය කරදර අපේ ඇඟට දාන කෙනෙක් වගේ. ඉතින් බොහෝ විට අපිට කල්යාණ මිත්‍රයා හඳුනා ගන්නට බැරි වෙන්නේ ඔන්න ඔය රුචි අරුචිකම් වලට අපි වහල් වෙන නිසා. ඉතින් සමස්ත ප්‍රතඥන සත්වයෝම බහුලව මේ රුචි අරුචිකම් එක්කයි යැපෙන්නේ. එතකොට බෝසත්වරයෙකුට සිද්ධ වෙනවා අර කැමති දේවල් අනර්ථකාරී නම් ඒවා වළක්වන්න, අකමැති දේවල් වලින් යහපතක් වෙනවා නම් ඒවැහි යොදවන්න. ඉතින් මේ සඳහා ඉතාම උපායශීලී වෙන්නට ඕන. දැන් අම්මා තාත්තා ගුරුවරු උත්සාහ කරනවා දරුවාට ශිෂ්‍යයාට අයහපත පිණිස පවතින දෙයින් වළක්වලා යහපත පිණිස පවතින දෙයෙහි යොදවන්නට. නමුත් අම්මා තාත්තා එහෙම කරනකොට සමහරට දරුවා ඒ අම්මා තාත්තා සමඟ විරසක වෙනවා. විරසක වෙලා දුරස් වෙනවා. එතකොට අම්මා තාත්තට ඕන උනේ යහපත කරන්නටයි. නමුත් දරුවාට ඒක තේරුම් ගන්න බැරිකම නිසා අර පොඩි උදව්වක් කරන්න බැරි මට්ටමට ඒ අතර ගැස්ට්‍රණයක් නිර්මාණය වෙලා දුරස් වෙන්නට පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? කරුණාවෙන්, මෛත්‍රියෙන්, සෙනෙහසින් ඒ කටයුතු කරන්න උත්සාහ කළාට උපාය කෞශල්‍ය හරියට පාවිච්චි කරන්නේ නැති නිසා. ඒ කියන්නේ දරුවගේ මානසික මට්ටම තේරුම් අරගෙන, වයස් මට්ටම තේරුම් අරගෙන, අවස්ථාව තේරුම් අරගෙන කිව යුතු දේ වගේම ඒකෙන් යහපතක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒ කිව යුතු දේ කියන්නට මේ සුදුසු අවස්ථාව මේ ඒකට සුදුසු මානසික මට්ටමකද ඉන්නේ? ඒ වගේම පිළිගන්නා විදිහට මේක යෙත්තු ගන්නවන්නේ කොහොමද? තමන්ගේ දෝෂය තමන් පිළිගන්නා තැනට මනස සකසන්නේ කොහොමද? එතකොට මව්පියෝ හෝ ගුරුවරු මෙන්න මේ විදිහට උපාය කෞශල්‍යයෙන් යුක්ත වුණොත් ඒකට පසුබිම හදන්න. අපි නිතරම කියනවානේ අපට බාධා පැමිණෙන පැති තුනක් තියෙනවා. සබාධාමෙන් බාධා පැමිණෙනවා, පුද්ගල බාධා පැමිණෙනවා, ක්ලේශ බාධා. එතකොට සබාධාමෙන් පැමිණෙන බාධක අවම කරගෙන තමන්ගේ ගමන යන්න අවශ්‍ය පසුබිම කොහොමද හදන්නේ? ඊළඟට පුද්ගල බාධක හඳුනාගෙන ඒවා දුරු කරගන්නට කොහොමද පසුබිම හදන්නේ? ඒ දෙකම කරන්න යම් ප්‍රමාණයකට පහසු නම් තමන්ගේ ක්ලේශ බාධකය මැඩ පවත්වාගෙන ඉදිරියට යන්න පුද්ගල సంతානයක් අවදි කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ඒකට හරීම උපායශීලී වෙන්නට සිද්ධ වෙනවා. උපාය කෞශල්‍ය ප්‍රමාණයට තමයි අපට අන් අයට යහපත කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රාවකෙක් හැටියට අපි නිවන් දකින්න යන ගමනේදී අපි උපාය කෞශල්‍යයෙන් යුක්ත වෙන්නට ඕන තමන්ගේ චිත්තසංතානයේ ගුණධර්ම දියුණු කිරීම සම්බන්ධ. එතනදිත් අර පැති තුනෙන්ම අපට බාධක පැමිණෙනවා. සබාධහමෙන් බාධක පැමිණෙනවා, පුද්ගල බාධක පැමිණෙනවා, ක්ලේශ බාධක පැමිණෙනවා. සබාධහමෙන් කියලා කිව්වේ අවුවෙන්, වැස්සෙන්, සුළඟෙන්. එතකොට දැන් මේ කාලේ මේ පෑවිල්ල නිසා ඇති වෙන පීඩාවලින් ඒ නොයෙක් ඒවෙන් අපට ගුණධර්ම වඩන්න තියෙන පහසුව. අපි හිතමු දැන් මේ අධික උණුසුම වැඩි වෙනකොට අපට කායික මානසිකව සංසුන් බවක් ඇති කරගෙන චිත්ත සංහිඳියාවක් ඇති කරගන්න කෙනෙකුට ඒක බාධකයක් හැටියට මතුවෙන්නට පුළුවන්. ඒ ඇති වෙන උණුසුම් අධික තත්ත්වය නිසා මේ තැනැත්තාට අර කායික මානසික සංහිඳියාවට යන්න එක බාධකයක් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ සබාධහමින් පැමිණෙන බාධක. අර පුද්ගල බාධක කියලා කිව්වෙන් පස්සේ සතුරන්ගෙන් පමණක් නෙමෙයි මිත්‍රයින්ගෙන් පවා අපි කරන කටයුතු වලකින්න ඒ අයගේ, ඒ කියන්නේ හිතවත්කමට, අහල පහලකමට, ඒගොල්ලන්ගේ මඟුලට, මරණයට,
යුතුකම් වගකීම් මේවයින් අපි බැඳුනයින් පස්සේ අපි කරගෙන යන ඒ ගුණධම් වැඩිවීමට එකම බාධාවක් වෙන්නට පුළුවන්. හැබැයි එහෙමයි කියලා අපි අර යුතුකම් වගකීම් පැහැර හැරියොත්, ඒවා නොසලකා හැරියොත්, එතකොට ඒකත් එක්කලා සමාජ සම්බන්ධතා බිඳ වැටෙනවා විතරක් නෙමෙයි අපේ චිත්තසංතානයේ ගුණ වැඩිවීමත් ඒක බාධකයක් වෙනවා. එතකොට ඒවේ අපි මොන ප්‍රමාණයෙන්ද ඒවා පවත්වන්නේ, ඒ වගේම මේ පවත්වන්න සිද්ධ වෙනකොට අපි ඒක තුලින්ම අපේ ගුණ වඩා ගන්නට දක්ෂ වෙන්නේ කොහොමද? අන්න උපාය කෞශල්‍ය අවශ්‍ය වෙන්නේ එහෙමයි. අපිට දැන් අර යුතුකම වග කීව පැහැර හරින්නටත් බෑ, ඉටු කරන ඒක ඉටු කරන්න යනකොට අපිට අපේ ගුණ දහම් වැඩි වීම සඳහා තියෙන කාලය හිරෙන්න පුළුවන්. ඒ කාලය හිරෙනවා නම් අපිට වෙනම වෙලාවක් නැතිනම් අර යුතුකම වග කීම් තුලින්ම අපි කොහොමද සත්පුරුෂකම් මතු කරගන්න, මනුෂ්‍ය ධර්ම මතු කරගන්න, පරිත්‍යාගය මතු කරගන්න, ඉවසීම මතු කරගන්න, කැපවීම දරා ගැනීම අදිෂ්ඨානය මතු කරගන්න, කරුණා මෛත්‍රිය මතු කරගන්න, ඒ අනුන්ගේ කටයුතු කිරීම තුළින්ම අපට ඒවා මතු කරගන්න ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අපිට හිතෙන්නේම මේ අනිත් කෙනාගේ වැඩට ගිහාම මගේ වැඩවලට මගේ ආධ්‍යාත්මික ගුණ දියුණු කරගන්න මට ලොකු බාධකයක් වෙනවා කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට ඒ හිතන එක තමයි පරම සත්‍ය වගේ අපට පේන්නේ. නමුත් ඒ හිතෙන්නේ අපට නොදැනුවත් එක්තරා ක්ලේශයක්. ක්ලේශයක් හෝ අත්දැකීම් නැතිකම නිසා අපි ඇති කරගන්න අනුමානයක්. එහෙම නැත්නම් අපි අපේ චිත්ත සංකල්පනාව අපේ රාමුව තුළ අපි හිර වෙනවා. එතකොට හැම එකක්ම පුද්ගල බාධක නෙමෙයි, ස්වභාවික පරිසරයෙන් පැමිණෙන බාධක නෙමෙයි, ඒවා සම්පූර්ණයෙන් අපේ ක්ලේශ බාධක. එතකොට ඒ ක්ලේශ බාධක හඳුනා ගැනීම එච්චර පහසු නැහැ. මොකද ඒවා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් නම් සත්වෝ මේ තරම් සසර ගමනේ පටලැවෙන්නේ නැහැ. එතපි අපි බොහෝ අවස්ථාවල කතා කරනවා වංචක ධර්ම හැටියට. ඒතර ප්‍රඥාවේ වේශයෙන් අපේ අඥානකම මමත්වය ඒවා මතුවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා කල්‍යාණ මිත්‍රයෙක් හැටියට අනිත් අයට උදව් කිරීමේදී තාම උපායශීලී වෙන්නට සිද්ධ වෙනවා මේ දුර්වල මානසික තත්ත්වයන් තේරුම් අරගෙන හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්න එයට උදව් කරන්න. ඒක පහසු වැඩක් නෙමෙයි. ඒ වගේම ශ්‍රාවකයෙක් හැටියට අපි අනිත් සියලු දෙනාට මේ මඟ පෙන්වීම කිරීම කියන එක අපේ ප්‍රධාන කර්තව්‍යයක් නොවුණා වුණත් අපිට සර්ව සම්පූර්ණයෙන් අනුන් වෙනුවෙන් කරන යුතුකම් වගකීම් ආදීන් බැහැර වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒ සමාජමය කටයුතු සිද්ධ කරමින් තමයි අපිට මේ මොන පාරමිතාවක් පුහුණු කරන්න වෙන්නේ. එතනදී අපි කොහොමද උපායශීලී වෙන්නේ සමාජයටත් හානියක් නොවි අපේ ගුණ ධර්මත් අඩපණ නොවි දෙපසම පවත්වා ගන්න. ලැබෙන අවස්ථාවෙන් ಗುಣ වඩන්න. ලැබෙන අවස්ථාවෙන් අපේ දුර්ගුණ හඳුනාගෙන දුර්ගුණ යටපත් කරගන්න. ඒකට අපි උපාය කෞශල්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා පාරමිතා කතාවේදී කරුණාව ප්‍රධාන වශයෙන් මහබෝසත් වරුන්ගේ පාරමිතාවේ විශේෂ ලක්ෂණයක් වෙනවා. අන්න ඇටත් කරුණාව අවශ්‍යයි. උපාය කෞශල්‍ය මහබෝසත් වරුන්ට දෙපසකින් පුහුණු කරන්න වෙනවා අනිවාර්යෙන්. තමන්ගේ චිත්තසංතානයේ ಗುಣ වැඩිම දුර්ගුණ දුරු කිරීම කියන අර්ථයෙන් සහ ලෝක සත්වයා ගේ චිත්තසංතානයන්හි දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරන්නට උපාය කෞශල්‍ය පාවිච්චි කරගන්න. ශ්‍රාවකෙක් හැටියට යන ගමනේදී අර බෝසත්වරයෙකුගේ මට්ටමේ ඒ කැපකිරීම කරන්නට බැරි වුණාට හැබැයි ශ්‍රාවකෙක් හැටියට යන අපි හැම දිනාටම අර දෙපස්සමත් අවශ්‍යයි. මොකද මම බුදු වෙන්නට නෙමෙයි සම්මා සම්බුදු වෙන්නට නෙමෙයි යන්නේ. ඒ නිසා මට අමුතුවෙන් පිරිවරක් හදන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ ಗುಣධම් ටික වඩා ගත්තාම හොඳටම ඇති කියලා අපිට හිතෙන්න පුළුවන්. හැබැයි අපිට ජීවත් වෙන්න වෙන්නේ සමාජයක් එක්ක. ඒ සමාජයක් එක්කලා ජීවත් වෙනකොට අම්මා ගැන, තාත්තා ගැන, විවාහ වෙනවා නම් බිරිඳ ගැන, සැමියා ගැන, දරුවා ගැන, තමන්ගේ ගුරුවරයා ගැන, තමන්ට උදව් උපකාර කරන මිත්‍රයා පිළිබඳ මේ එකක්වත් අපිට නොසලකන්න පුළුවන් කරුණු නෙමෙයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිගාලෝවාද සූත්‍රයේදී අපි පැති 6කින් සමාජය සමග බද්ධ වෙලා ඉන්නේ. ඒ පැති 6 වෙනුවෙන්ම කළ යුතු යුතුකම් වගකීම් අපිට තියෙනවා. ඒවා පැහැර හැරියොත් ඒකත් සීලයේ දුර්වලකමක් වෙනවා. ඒ තැනත්තා හැබෑවට සිල්වත් කියලා කියන්නේ දැන් මොකද සීලයේ තියෙන්නේ විරතිය පමණක් නෙමෙයි. වැලකීම් විතරක් නෙමෙයි. ඒ නිසා තමයි මෙතන පැහැදිලි කරන්නේ කාය වචී සුචරිත. කායිකව සහ වාචසිකව සුචරිතයෙහිදීම අත්තතෝ අර්ථ වශයෙන් ගත්තන් පස්සේ
අකත්තබ්බ විරති කත්තබ්බ කර්ණ චේතනාදයෝච සීලපාරකත. එතකොට ඒක අර්ථ වශයෙන් කායවක් සුචරිතය කියන එක තමයි සීලය කියන්නේ. අර්ථ වශයෙන් ගත්තම නොකල යුතු දේ නොකිරීම, කල යුතු දේ කිරීම වශයෙන් ඇති වෙන චේතනා. එතකොට සීලේ පැහැදිලි අංශ දෙකක් තියෙනවා, විරති සමාදාන. එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර. එතකොට අපට වැටහෙන සාමාන්‍ය වචනයෙන් කිව්ව නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. එතකොට අර යුතුයකම් වගකීම ආදී සියල්ලම කල යුතු දේ කිරීම. එතකොට ඒ කොටස සීලේ පරිබාහිර කොටසක් නෙමෙයි. ඒ කොටස බැහැර කරලා මේ අපට අනුන්ගේ වැඩ කර කර ඉඳලා නිවන් දකින්න හම්බ වෙන්නේ මේ දරුවන්ගේ වයි ඔක්කොම පටලවාගෙන මේ වැඩේ කරන්න බෑ කියලා ඒක බැහැර කරන්න බෑ. එතකොට ඒක බැහැර කළොත් ඒ තැනැත්තාට අර ගුණධම් වල එක කොටසක් නොසලකා හැරිය. මොකක්ද ඒ කොටස? සීලයේ පුරුදු පුහුණු කළ යුතු පැත්ත, චාරිත්‍ර කොටස. එහෙම නැත්නම් සමාදන් විය යුතු කොටස. වැඩි දියුණු කරගත යුතු ගුණ අවදි කරගත යුතු කොටස බැහැර කළා. ඉතින් එහෙම එක පැත්තක් ප්‍රතික්ෂේප කරලා අපිට එක පැත්තකින් විතරක් නිවන් දකින්න යන්න බෑ. ඉතින් ඒ අනිත් අයට උදව් කරන්න ගිය ගමන් අපිට ප්‍රමාණය පේන්නේ නැතු යන සීමාවන් පේන්නේ නැහැ. ඊට පස්සේ අනුන්ගේ දේවල්ම කර කර ඉන්නවා, තමන්ගේ ගුණ වැඩෙන්නේ නැහැ. තමන්ගේ වැඩ ටික කරගන්න පටන් ගත්තාට පස්සේ අනිත් සියලු දෙනාම නොසලකා හැරලා ඒගොල්ලන් මොන ඕන දෙයක් කරගත්තද මම මගේ වැඩේ කරගන්න ඕන කියලා අපි ආත්ම මූලික සංකල්පනාවක හිර වෙනවා. එහෙම නැත්නම් අපි පරාර්ථකාමී හැඟීම තුල හිර වෙනවා. පරාර්ථකාමී හැඟීම තුල හිර වුණොත්, පරාර්ථකාමී හැඟීම අවශ්‍ය, හැබැයි ඒක හිර වුණොත් ආත්මාර්ථය ගිලිහෙන්නට. ආත්මාර්ථය කියන තැන අවශ්‍යයි, හැබැයි ඒක අපි හිර වුණොත් ඒක උපාදාන කරගත්තොත් පරාර්ථය ගිලිහෙන්නට පුළුවන්. එතකොට ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයම තමයි මජ්ඣිමා පටිපදා, මේ මධ්‍යම ප්‍රතිපදා. එතකොට බෝසත්ත්වයේ උපරිම මට්ටමින් සිද්ධ කරන, උපරිම මට්ටමින් කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගය. මහ බෝසත්ත්වරේ කටයුතු කරන්නේ ඒ ආත්මාර්ථ පරාර්ථය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන. පච්චේක බෝසත්ත්වරේ ආත්මාර්ථ පරාර්ථය උදෙසා උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා උපපාරමී කියන මට්ටමේ අංග ප්‍රත්‍යංග පවා පරිත්‍යාග කරමින් ඒවට හානි වුණත් ඒ කැපකිරීම කර. දැන් මෙහෙම කියනකොට කෙනෙකුට එකවර හිතෙන්න පුළුවන් දැන් පච්චේක බෝසත්ත්වරු තමන්ගේ විමුක්තිය සඳහා මිසක් අනිත් අයගේ යහපත සඳහා කැප වෙන්නේ නැහැ නේද කියේ. ඒ අනුන්ගේ යහපත සඳහා කැප වෙන්නේ නැහැ කියන එකේ තේරුම පසේ බුද්ධත්වයේ සඳහා කටයුතු කරන අය මුකුත්ම මේ සමාජයේ යන්න අය වෙනුවෙන් කරන්නේ කියන එක නෙමෙයි. උන්වහන්සේලා ධර්ම දේශනා කරලා සසුනක් පිහිටවන්නේ නැහැ. ඒ කියන්නේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිතක් හදලා ශාසනයක් පිහිටවල විමුක්ති මගට ක්‍රියාත්මක වෙන්නට පසුබිමක් හදන්නේ නැහැ. නමුත් උන්වහන්සේලා සසර ගමනේදී උන්වහන්සේලාට සිද්ධ වෙනවා අර මව්පිය වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ඒ කරන්න තියෙන යුතුයකම් වගකීම් කොටස ඉටු කරන්න. ඒ ටික නොසලකා හැරලා පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ කවර බුද්ධත්වයටකටපත් වුණත්, ඒ කියන්නේ කවර බුද්ධත්වයකට කියලා කියේ බුද්ධත්වයේ අවස්ථා තුනයිනේ. බුද්ධත්වය කියලා කියන්නේ අවබෝධයනේ, චතුරාර්ය සත්‍ය අවබෝධයනේ. ඒ සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ. එතකොට ඒ තරාතිරම් තුනෙන් කොයිකට පැමුණා වුණත් මේ මූලික ගුණාංග අත්‍යවශ්‍යයි. ඒව බැහැර කරලා එතනට යන්න බෑ. ඉතින් අද ගොඩාක් දෙනෙක් අපිට පේනවා මේ සීලයේ විරති පැත්ත තාම ඉහළ මට්ටමකින් ඒකේ යෙදෙන්න උත්සාහ කරනවා. අර සමාදාන පැත්ත හුඟක් වෙලාවට, එහෙම නැත්නම් කල යුතු පැත්ත, යුතුකම් වගකීම් පැත්ත, ඒව ගිලිහිලා ගිහිල්ලා මොන සමාජයේම දෙදරා යන අවස්ථාවට පේන. ඒ නිසා සීල පාරමිතා වෙන්නේ කාය වාක් සුචරිතය. ඒ සුචරිතය කියන එකේ මොකද්ද අදහස් කරන්නේ? ඒක අර්ථ වශයෙන් ගත්තොත් අකත්තබ්බ අකරණ කත්තබ්බ කරන චේතනාදය. නොකල යුතු දේ නොකර සිටින, කල යුතු දේ කිරීමට මුල් වෙන චේතනා. તો නොකල යුතු දේ මොකක්ද? අත්තබ්බ්‍යාබාදාය සංවත්තති පරබ්බ්‍යාබාදාය සංවත්තති. තමන්ගේ අනර්ථය පිණිස හේතු වෙන දේ නොකල යුතුයි, අනුන්ගේ අනර්ථය පිණිස හේතු වෙන දේ නොකල යුතුයි. වචනේ ගැනත් එහෙමයි.
තමන්ගේ අනර්ථයට හේතු වෙන වචන ප්‍රකාශ නොකළ යුතුයි, අන් අයගේ අනර්ථයට හේතු වෙන වචන ප්‍රකාශ නොකළ යුතුයි. සිතුවිලිත් එහෙමයි, තමන්ගේ අනර්ථය පිණිස හේතු වෙන සිතුවිලි තීරණවලට නොඑළඹිය යුතුයි, අන් අයගේ අනර්ථය පිණිස හේතු වෙන සිතුවිලි තීරණවලට අපි නොඑළඹිය යුතුයි. එතකොට ඒ සිතුවිලි වශයෙන් එතන සංවර වීම, ඒක අපි වෙනම කතා කරන්නේ භාවනාව හැටියට, එහෙම නැත්නම් ආධ්‍යාත්මික ගුණ දියුණු කිරීම හැටියට. මේ සීල පාරමිතාව කියන තැනදී මූලික වශයෙන්ම කාය වචී සුචරිත, කායික වාචසික සුචරිතවත්. ඉතින් ඒකෙත් තව ගොඩක් ප්‍රභේද තියෙනවා. අපි නිතරම කතා කරන පැත්තක් තමයි ඒ සීලය හුදෙක් අපි ශික්ෂණයක් හැටියට බලහත්කාරයෙන් අර නොකළ යුතු දේවල් ටික නොකර සිටිනවා. එතකොට ඒක ශික්ෂණ මට්ටමින් තමයි පවතින්නේ. දුක් විඳින්න බය නිසා හරි, අපාය යන්න බය නිසා හරි, සමාජයෙන් අපවාදෙයි කියලා හරි, තමන්ගේ ආත්මගරුත්වයට හානියක් වෙයි කියලා හරි, මේ මොනවා හරි හේතුවක් නිසා තමන් පන්සල් සමාදම් වෙලා ඉන්නේ, තමන්ගේ සීලයට අන්තරායක් වුණොත් ඒක හොඳ නැහැ කියලා, මේ කවර හෝ හේතුවක් නිසා අපි වැරද්ද නොකර සිටි මාත්‍රය තුල කොහොම හරි එල්බගෙන ඉන්නවා. එතකොට ඇතුලෙන් මනස සංවර නැහැ. මනසේ ඕන තරම් අර මනෝභාවයන් මතුවේ. අනිත් අයට හිංසා කරන්න, පීඩා කරන්න, රිද්දන්, පලිගන්. එතකොට අනිත් අයට නිඳා කරන්න, අපවාද කරන්න ඕන තරම් සිතුවිලි මතුවේ. හැබැයි කායික වාචික ක්‍රියාවට නම් වන්නේ. එතකොට එතන සීලය තියෙනවා. ඒ සීලය අර ශික්ෂණ මට්ටමේ ඇතුළ සංවරයක් නැහැ. එතනට පොළඹවන මනෝභාවයන් වල අඩුවක් නැහැ. හැබැයි අපි කායික වාචික එක ක්‍රියාත්මක කරන එක තමයි සීලේ මූලික පියවර. අපි හැමෝගෙම මුලින් අපි ඇතුළත සංවර වෙලා නෙමෙයි මේ වැඩේ පටන් ගන්න. අර බය නිසා, අපේ අරමුණු පරමාර්ථ දිනා ගන්න ඕන නිසා, එතකොට ඒ වෙනුවෙන් කරන කැපකිරීමක් හැටියට තමයි අපි දේවල් නොකර ඉන්න කරන්න උත්සාහ කරන්නේ. කාලයක් යනකොට තමයි අපේ මනස තුළ හැබෑ ගුණ අවදි වෙලා අපි කරුණාව නිසා, මෛත්‍රිය නිසා, සත්පුරුෂකම නිසා, මනුස්සකම නිසා ඒ කටයුතු කරන්න පෙළඹෙන්නේ. එතකොට තමයි අර මනස ඇතුලේ චේතනාමය වශයෙන් මානසිකව තමන්ට අනර්ථයක් නොවන, අනුන්ට අනර්ථයක් නොවන තැනකට අපි එන්නේ. ඉතින් මේ මට්ටමට වැඩෙනකොට ඒක ගුණයක් කියන සීලය සහ ගුණය. ඒක ගුණයක් මට්ටමට වර්ධනය වෙන. ඒ ගුණයක් මට්ටමට ඇතුලෙන් මේ සීලය වර්ධනය වෙන්නට පටන් ගත්තට පස්සේ තමයි ඒක පාරමිතාවක් හැටියට භවෙන් භවයට අපට වර්ධනය කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර මනස අසංවරයි. හැබැයි අපි බලහත්කාරයෙන් කයින් වචනයෙන් ඒව නොකර රැකෙනවා. එතකොට එතන තියෙන්නේ ශික්ෂණ මාත්‍රයක් විතරයි. එහෙම නැත්නම් එතන යම්කිසි රතයක් හා සමාන මූලික පදනමක් තියෙනවා. හැබැයි ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි කොයි කවුරුත් එතනින් තමයි පටන් ගන්න. හැබැයි එතනින් පටන් ගත්තා කියලා ඒක එතනින් ඔබට යන්න අපි සමත් උනේ නැතිනම් ඒ කොටස විතරක් පාරමිතාවක් හැටියට ප්‍රමාණවත් නැහැ. පාරමිතාවක් වෙන්නේ හැම විටම ඒක මනස හා සම්බන්ධව, මනස තුල එකට අවශ්‍ය මූලික ගුණාංග සංවර්ධනේ වුණොත් තමයි. එතකොට අපි දාන පාරමිතාවෙදිත් කතා කළා, දානය කියන එක බාහිර ලෝකයට සම්බන්ධ වෙන නිසා අපට පේන්නේ ඒක භෞතික වශයෙන් කෙරෙන ක්‍රියාවලියක් හැටියට. භෞතික වශයෙන් කෙරෙන ක්‍රියාවලියේ අපට සාංසාරික විපාකයක් තියෙනවා. හැබැයි අපට කෙලෙස් ප්‍රහාණය කිරීමට, නිවන් අවබෝධ කිරීමට අත්‍යවශ්‍ය වෙන්නේ ඒ බාහිරට කෙරෙන දේ නෙමෙයි, අපේ චේතනාව හා බැඳුණු මානසික ගුණාගටි. අන්නේ වගේ තමයි සීලේදී නොකළ යුතු දේ නොකර සිටිනවා, කළ යුතු දේ කරන මේ බාහිර ක්‍රියාවල. එතකොට අපෙන් අනුන්ට අනර්ථයක් වෙන දේ නොකර සිටින්නට අපට පුළුවන් නම්, අර්ථ සම්පන්න දේ අපට කරන්න පුළුවන් නම්, ඒතනත්තා ඒ තුලින් සාංසාරික වශයෙන් යහපත් විපාක ලබන, සාංසාරික වශයෙන් අපට අනර්ථය නොපැමිණෙන්නට ඒක හේතුවක් වෙනවා. ඇයි? අපි අනුන්ගේ අනර්ථය වළක්වලා තියෙනවා. අනර්ථය පිණිස හේතු වෙන දේවල් කරලා නැහැ. උදාහරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා,
ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තා අකල් මරණ වලට පත් වෙන්නේ නැහැ. සත්ව හිංසාවෙන් සත්වයින්ට වද පීඩා පැමිණීමෙන් අනර්ථය කිරීමෙන් වැළකුණු තැනැත්තා රෝග පීඩා බහුල වෙන්නේ නැහැ, නිරෝගීව ජීවත් වෙනවා. එතකොට අනුන්ට අපි යම් යහපතක් කරනවාද ඒ හා සමාන යහපත් වූ විපාකයක් තමන්ට ලැබෙනවා. ඒක තමයි අපට සාංසාරික වශයෙන් වට්ටගාමිනී මට්ටමේ අපි සීලය සම්පාදනය කරන දාණය ගැනත් අපි කතා කරන්නේ වට්ටගාමිනී විවට්ටගාමිනී. වට්ටගාමිනී වශයෙන් අපට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියන විපාක දෙකක් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාකයයි කියලා කිව්වේ උත්පත්තියට සුගතියක උපදින්න හේතු වෙනවා. දානයත් සුගතිය උපදින්නට හේතු වෙනවා. සීලයත් සුගතිය උපදින්නට හේතු. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තා දාණයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවෙන් වැළකීම, මද්‍යපානයෙන් වැළකීම අපට සුගති ආත්ම භාවයක ප්‍රතිසන්දිය ලබන්න හේතු. ඒක තමයි ප්‍රතිසන්දි විපාක කියලා ජනක කර්මයක්. ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ මැරෙනකන් ලැබෙන විපාක කොටස. එතකොට සිල් රැකපු තැනැත්තාට, එතකොට අපි සීලය කියලා මූලික වශයෙන් කතා කළේ කාය වචී සුචරිත. කායිකව සහ වාචසිකව නොකළ යුතු දේ නොකර සිටීම, කළ යුතු දේ කිරීම. දැන් නොකළ යුතු දේ නොකර සිටීම සහ කළ යුතු දේ කිරීම කායිකව වාචසිකව අපට හරියට පුහුණු කළාම සාංසාරික වශයෙන් අපට ලැබෙන ප්‍රවෘත්ති විපාක යහපත් වෙනවා. ඉපදුනාට පස්සේ අපට පීඩා පැමිණෙන්නේ සෝබා දහමින් එන පීඩා අපට අවම වෙනවා. අවුවෙන්, වැස්සෙන්, ජලයෙන්, පින්නෙන් ඒවයින් එන හානි, හදිසි අනතුරු, දුක් විපත් ඒවා අවම වෙනවා. ඊළඟට අපට අනිත් අයගේ සහයෝගය ලැබිලා සුවපත් ජීවිතය පවත්වන්න සුරක්ෂිත වෙන්න අවශ්‍ය පසුබිම ලැබෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු මෙහෙම. දැන් ස්වභාවිකව සිද්ධ වෙන යම් කිසි සිදුවීමකදී අපි හිතමු දැන් මුහුද ගොඩ ගැලීම කියලා. ඒක ස්වභාවිකව වුණාද, උපක්‍රමශීලීව කළාද කියන එක නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. ඒක ස්වභාවික සංසිද්ධියක් හැටියටයි ලෝකයේ තුල ඒක මතු වුනේ. එතකොට දැන් මේ මුහුද ගොඩ ගැලීම කියන කාරණය එක්කෙනෙකුට දෙන්නෙකුට වෙන වෙනම සිද්ධ වෙන සිද්ධියක් නෙමෙයි. ඒක දැන් ලංකාවේ එක ප්‍රදේශයකින් මුහුද ගොඩ ගැලුවාම ඒ ප්‍රදේශයේ ඉන්න සිල්වතාටත් ගුණවතාටත් දුස්සීලයටත් ඒ සියලු දෙනාටම, සීලවන්තයාටත් සියලු දෙනාටම ඒ ජලකඳ පොදුවේ පීඩා ඇතික. දැන් අපි සසර ගමනේ අන්‍ය සත්වයින්ට පීඩා කරන්නේ නැතිව අන් අය වෙනුවෙන් කළ යුතු යුතුකම් ආදී ඉටු කරලා ඒ අයට අපි යහපතක් සිද්ධ කරලා තියෙනවා නම් අර පොදු පීඩාවක් අපට පැමුණුනා වුණත් අනුන්ට පීඩා නොකිරීම සහ අනුන් පීඩාවෙන් මුදවන්නට සහාය වීම කියන මේ කුසල විපාකය අපිට එතනදී ප්‍රවෘත්ති විපාකයක් හැටියට ඉදිරිපත් වෙනවා. අර සමස්ත පීඩා විඳිනේ පීඩාවෙන් අපි නිදහස් වෙන්නට මඟක් හැදෙනවා. ඒකට සමහරට දෙවියෙකුගේ උපකාරය වෙන්න පුළුවන්, මිනිසෙකුගේ උපකාරය වෙන්නට පුළුවන්. කවර හෝ ආකාරයකින් අර පීඩාවෙන් නිදහස් වෙන සමහරට තමන්ගේ යාළුවෙක් ඇවිල්ලා තමන්ට කතා කරනවා අපි අහවල් ගමන යමු. එතකොට ඒ ගමන යමු කියලා කිව්වෙන් පස්සේ අර තමන්ට අර බරපතල පීඩාවට තියෙන අවස්ථා මගහැරලා. දැන් ඔය සුනාමි අවස්ථාවේ අපි දන්නේ එක වෛද්‍යවරේ ඔහුගේ පුංචි දරුවෙක් පුතෙක් හිටියා. ඉතින් එදා නිවාඩු දවස නිසා මේ වෛද්‍යවරයා පොඩි දරුවන්ට යෝජනා කරලා තිනවා අපි යමු බීච් එකට, මුහුදු වෙරළට යමු. එතකොට එහෙම කියනකොට මාර දරුවා කියලා තියෙනවා අනේ අප්පච්චි මට නම් බෑ මුහුද ගැලුවොත් එහෙම කියලා කියලා තියෙනවා. එතකොට ඒ දරුවා එහෙම එකක් අහලත් නැහැ. නමුත් එකපාරට ඒ දරුවට එහෙම කියවුණා. කියවුණාට පස්සේ ඉතින් වෛද්‍යවරයා කල්පනා කළා ඉතින් දරුවා කැමති නම් මං යන්න ඕනේ. එහෙනම් අපි මේ ආච්චි අම්මලගේ ගෙදර යමු කියලා දරුවත් එක් කරගෙන එහෙ යනවා. නුවර ඒ මව්පියෝ ඉන්නේ එහෙට යනවා. එතකොට එදා දැන් අර මුහුදු වෙරළට ගියා නම් සමහර විට අර ජල පහරට අහු වෙලා ලොකු හානියක් වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ එහෙම කර්මයක් මතුවෙන්නට ප්‍රබල විදිහට ඉඩක් නැතිනම් සාංසාරික අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරලා තියෙනතර වෛද්‍යවරයෙක් හැටියට මේ ජීවිතේ තෘතියමය වශයෙන් මේ අවස්ථාව සැකසීලා තියෙනවා. සාංසාරික වශයෙන් උත් අනිත් අයගේ ජීවිත ආරක්ෂා කරලා තියෙනවා නම්
සත්ව ඝාතන ආදීන් වැළකීලා තියෙනවා නම් එතකොට ඒ කර්ම ශක්තිය ප්‍රවෘත්ති විපාකයක් හැටියට අතන්දි මතු වෙනවා තමන්ගේ ජීවිතේ රැකෙන. එතකොට දැන් සුනාමිය කියන එක පොදු සංසිද්ධියක් වුණාට ඒ සුනාමිය ඇති වෙන ප්‍රදේශයේ සියලු දෙනා මේ අනතුරට භාජනය විය යුතුයි කියලා නියමයක් නැහැ. ඒක තමයි ස්වභාවික විපතක පොදු ලක්ෂණය. හැබැයි එතනට මේ කර්ම සාධකේ මතුවෙච්ච ගමන් අපිට ඒක වෙනස් ආකාරයකින් විසඳෙන්නට පසුබිමක් හැදෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ සීල පාරමිතාවේ මේ කාය වචී සුචරිතවත් බව කියන එක අපට සාංසාරික වශයෙන් ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක ඇති කරන්න උදව් වෙනවා. යහපත් උත්පත්තියකට සහ ඉපදුනාට පස්සේ පීඩා නැතුව ජීවත්. හැබැයි එපමණකින් ඒක පාරමිතාවක් වෙන්නේ නැහැ. ඒක පාරමිතාවක් වෙන්නේ අර මානසික වශයෙන් ප්‍රාණඝාතය සඳහා අපේ මනස පොළඹවන මානසික කරුණු අපි හරියට තේරුම් අරගෙන ඒ මනස ආරක්ෂා කරගන්නා තරමට තමයි ඒතනත්තා ප්‍රාණඝාතයට සත්ව හිංසාවට සත්ව වධයට පෙළඹෙන්නට තියෙන අවස්ථා ටිකෙන් ටික අවම වෙන්නේ. අනිත් අයට උදව් කළාට යුතුයකම් වගකීම් ඉටු කළාට මේක මොන කර්මයක්ද දන්නේ නැහැ, මේක මොන ශාපයක්ද දන්නේ නැහැ. ඉවරයක් නැහැ මේවා කරලා. එහෙම හිත හිතා එහෙම කල්පනා කර කර චෝදනා කර කර නිග්‍රහ කර කර දොස් කිය කිය යුතුයකම් ඉටු කළා කියලා එහෙම කළා වුණත් සසර ගමනේ අපට අනිත් අයගේ යම්කිසි සහයෝගයක් ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන දෙයත් ඉතින් නිග්‍රහශීලීව ලැබෙන්න පුළුවන්. හැබැයි අපි සංග්‍රහශීලීව එහෙම කළා වුණත් ඒක යුතුයකමක් වගකීමක් හැටියට පමණක් කරනවා නම් එතනදී ඒක අපිට සසර ගමනේ ලෞකික විපාකයක් සඳහා හේතු වෙනවා. මානසික වශයෙන් කරුණාව මෛත්‍රිය පෙරදරි කොටගෙන පරිත්‍යාගශීලී ගුණෙහි පිහිටලා ප්‍රඥාවෙන් යුක්තව එයින් තමන්ගේ ගුණ වැඩෙන්නත් අනුන්ට ලෝකෙටත් සිද්ධ වෙන යහපත ගැන නුවණින් තේරුම් අරගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපට ඒ ක්‍රියාව කරන්න පුළුවන් නම් ඒ කායික වාචසික සුචරිතවත් බව අපට හුදෙක් ලෞකික විපාක සඳහා පමණක් නෙමේ ලෝකෝත්තර වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරන්නට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස අපට ඍජුව උදව් වෙනවා. එතකොට අන්න ඒ බඳු ගුණයක් තමයි සීල පාරමිතා කියලා හඳුන්වන්නේ. එතකොට මේ සීල පාරමිතාවටත් අර දානය ගැන කිව්වා වගේම අදාළ වෙන මොනවද? තණ්හා මාන දිට්ඨීහි අනුපහත. මේ සීල පාරමිතාව අපි සිල් රකින්නේ කියන්නේ නොකල යුතු දේ නොකර සිටින්නේ, කල යුතු දේ කරන්නේ මොන මානසික තත්වයකින්ද? එතන අපි තෘෂ්ණාවෙන් නම් එහෙම කරන්නේ. තෘෂ්ණාවෙන් එහෙම කරනවා කියලා කියන්නේ තමන් නොකල යුතු දේ නොකර සිටින්නේ ඇයිද? මට අපාය යන්න වෙයි කියලා බයට. එතකොට මට නම් අපාය යන්න බෑ, මට නම් දුක් විඳින්න බෑ. ඒ නිසා මම නම් පව් කරන්න. ඒක හොඳයි. හැබැයි හොඳ වුණාට ඒක කෙලස් නසන්නට උදව් වෙන්නේ. මොකද දැන් මේ මාව රැක ගන්නට කියන ඒ මමත්වයේ තුල ඉඳගෙන ඒ තෘෂ්ණාමූලික අදහස, ඒ දිට්ටිගතික බව එතන තියෙනවා. ඒ පදනම මත තමයි දැන් මේ රැකෙන්න උත්සාහ කරන්නේ. මට දුක් විඳින්නද? එතකොට දුකින් සාංසාරික වශයෙන් දුක් විඳින්න නැතුව සුවපත් ජීවිත ලබන්න එක හේතුවක් වෙනවා. කෙලස් නසන්නට නෑ. ඊළඟට මට දිව්‍ය ලෝකයක ඉපදිලා හොඳින් සැප විඳින්න ඕන. මේ මනුස්ස ලෝකෙට නම් ආයෙන්න බෑ. නහි ජාතු ගබ්බසෙයම් පුනරේති. ආයෙනම් මව් කුසකට නම් එන්න බෑ. මෙතන මහා පීඩාකාරයි. ඉතින් සතර පායට වැටුනොත් එතන බරපතල පීඩාවක්. ඒ නිසා අපි ප්‍රාණඝාතාදීන් වැළකිලා ඉන්නවා. ඒ දුගතියකට වැටෙන්නේ නැති වෙන්න. සුගතියක උනත් මේ මනුස්ස ලෝකේ නම් ඕනේ. දිව්‍ය ලෝකයක වගේ උපදිනවා නම් තමයි අපට වඩාම සුවදායක. එතන ඕපපාතික ආත්ම භාව අවශ්‍යතාවය ඇති වුණු සැනින් කුසල බලයෙන් හැමදේම තමන්ට ලැබෙනවා. ඒ නිසා එබඳු ආත්ම භාවයක් ලබන්න නම් සිල් රකින්නට ඕන. ඒ නිසා මම අකුසලෙන් වැළකිලා කුසලයට නැඹුරු වෙන්නට ඕන. ප්‍රාණඝාතාදීන් වැළකිලා අනික් අය වෙනුවෙන් කළ යුතු යුතුකම් වගකීම් ආදී ඉටු කරන්නට.
එහෙම කල්පනා කරලා නම් ඒ සීලය රකින්නේ එතන තෘෂ්ණාවෙන් තෘෂ්ණාවෙන් කෙලෙසුණු තත්ත්වයක්. ඒක සාංසාරික වශයෙන් අපට ප්‍රතිසන්ද විපාක ප්‍රවෘත්ති විපාක ලබලා සුගතියේ සුවපත් සැප විඳින්නට උදව් වෙනවා. කෙලස් නසන්නට ඒක ඍජුව උපකාර වෙන්නේ නැහැ. එතකොට මාන අපි අනිත් අය වගේ නෙමෙයි. අපි බොහොම සීල රකින්න අය. අනිත් අයට සීලය ගැන හැඟීමක් නැහැ. එහෙම කියලා එහෙම හිතාගෙන සීල රකින්නකොට අත්තුක්කංසන පරමම්බන වශයෙන් අනුන් හෙලා තලා දකිමින් තමන් හුවා දක්වා අනිත් සියලු දෙනාට වඩා අපි ශ්‍රේෂ්ඨයි, අපි උසස්. එයිද අපි තුල මේ කියන සීලාදී ගුණධර්ම තියෙනවා. එහෙම සිතනකොට, එහෙම දකිනකොට මානේ සංසන්දනය කරමින් තමන් තුල සෙය්‍යමානය ඇති කරගෙන අනිත් අය පහත්කොට දකිමින් සිල් රකින්නට උත්සාහවත්. අපි පෙර දිනකත් සිහිපත් කළා, අපි විදේශ සංචාරයකදී ධර්ම දේශනා සඳහා විදේශ ගත වුණු අවස්ථාවක එක නගරයක ආරණ්‍ය සේනාසනයකට ගියා. එතකොට ඒ ආරණ්‍ය සේනාසනේ අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේ නමක් එතන ප්‍රධානත්වයෙන් කටයුතු කරන්නේ. ඉතින් අපි ඒ ස්ථානයට ගිය තැන ඉඳලම සෑහෙන වෙලාවක් යනකම් උන්වහන්සේ කතා කළේම මොනවද? අපි හොඳට මෙතන සිල් රකින්න, අනිත් අය එහෙම නැහැ. ඒතර අනිත් පැවිද්දන්ට එහෙම උනන්දුවකුත් නැහැ, ගිහියන්ට ඒව ගැන හැඟීමකුත් නැහැ. අපි මෙහෙම මෙහෙම කටයුතු කරනවා මෙතන. ඒතර ඔය ටික කියන්න තමයි පැය ගාණක් ගත කළේ. එතකොට තව පන්සලකට අපි ගියා. එතන අපේ ලංකාවේ හාමුදුරුවෝ එතන මූලිකත්වයේ ඉගෙන කටයුතු ගන්න. හැබැයි තව විදේශික ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ ඉංග්‍රීසි කතා කරන කෙනෙකුත් නෙවෙයි, වෙනත් මොකක් හරි භාෂාවක් කතා කරන කෙනෙක්. මං හිතන්නේ ටිබෙට් හරි ඒ වගේ. එතකොට අපි දෙදෙනා අතර සංනිවේදන පරස් දුරස් භාවයකුත් තිබුණා. මොකද උන්වහන්සේ දන්න භාෂාව මම දන්නේ නැහැ, මම දන්න භාෂාව උන්වහන්සේ දන්නේ නැහැ. හැබැයි ඒ පන්සලට ගිය තැන ඉඳලා අපි ඒ පන්සලෙන් පිටත් වෙනකන් උන්වහන්සේ ඉතාම කරුණා මෛත්‍රියෙන් යුක්තව, වයසින් අපට වඩා වැඩිහිටියෙක් උන්වහන්සේ, නමුත් අර ආගන්තුකෙක් හැටියට සුව පහසු ඇති කරන් අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන්නට, ඒ සියලු කටයුතු කරන්නට උන්වහන්සේ විශේෂයෙන්ම සැලකිලිමත් වුණා. ඉතින් එතකොට අපට හිතුණා ඒ අවස්ථා දෙකේ තියෙන පරතරය. අර ස්වාමීන් වහන්සේ තමන් සිල් රකින්න, අනිත් අය සිල් රකින්නේ නෑ කියලා ඒ තමන්ගේ සීලයම හුවා දක්වමින් උසස් කොට සලකමින් අනිත් අය එහෙම නැහැ කියලා පහත් කොට සිතමින් තමයි කතා කරේ. එතකොට එතන සීලයක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. තිබුණා වුණාට ඒවා මානෙන් කෙලසිලා. අර විදේශික භික්ෂුන් වහන්සේට එහෙම අපි සිල් රකින්නවා, අපි ගුණධම් වනවා, අපි අනිත් අයට සලකනවා, අපි තමයි ආගන්තුක සත්කාරය ඉහෙලින්ම කරන්න කියලා එහෙම එකක් පෙන්වන්න ඕනකමක් නැහැ. ඒ අවස්ථාවට ඒ ආගන්තුකයාගේ යහපත වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයේ කැපවෙලා කළා. එතකොට එතන සීලයක් තියෙනවා, ගුණයක් තියෙනවා. අන්න හදවත ඇතුලේ කරුණා මෛත්‍රිය අනුන්ගේ යහපත සොය වෙනුවෙන් කැප වෙනකොට එබඳු තත්ත්වයක් නිර්මාණය වෙනවා. එතකොට ඔය විදිහට තණ්හා මාන දිට්ටි වලින් දුබල වුණොත් අපේ සිත, එය පාරමිතාවක් හැටියට කෙලෙස් නසන්නට ඍජුව උපකාර වෙන උසස් ගුණාංගයක් හැටියට වර්ධනය කරගන්නට පහසු නැහැ. ඒ නිසා මේ සෑම පාරමිතාවකම අර කරුණාවෙන් සහ උපාය කෞශල්‍යයෙන් යුක්ත බව පදනම වෙනවා වගේම මේ සෑම පාරමිතාවකම අනිවාර්ය කරුණක් තමයි තණ්හා මාන දිට්ටි වලින් නොකෙලසුණු බව. ඒ තණ්හා මාන දිට්ටි වලින් කෙලසුණා නම් ඒක ලෞකික සැපයට යම් ප්‍රමාණයකට උපකාර වුණාට ක්ලේශ ප්‍රහාණයට ඒ උපකාරක ධර්මයක් වෙන්නේ නැහැ.
එනිසා සීල පාරමිතාවක් හැටියට අපි වර්ධනය කරනකොට අනිවාර්යෙන් අපට සිද්ධ වෙනවා තණ්හා මාන දිට්ටි වලින් සිත කෙලෙසෙන්නේ නැතුව කොහොමද මේ ගුණය අපි පවත්වා ගන්න කියලා තේරෙනවා. ඊළඟට මේ සීලය පිළිබඳව අපේ රේරුකානේ මහානායක හාමුදුරුවෝ කරන තාම වටිනා පැහැදිලි කිරීම. එහෙම නැත්නම් හරීම මේ දාර්ශනික කතාවක්. උන්වහන්සේ මේ පාරමිතා ප්‍රකරණේ සීල පාරමිතාව සම්බන්ධව පැහැදිලි කරනකොට දක්වනවා. දැන් අපි ඕනම කෙනෙක් සීලය ගැන කතා කරනකොට මූලික වශයෙන් කියන්නේ නොකළ යුතු දේ නොකිරීම, කළ යුතු දේ කිරීම, සංවරය, ශික්ෂණය, ඔය වගේ වචනනේ අපි හුඟක් වෙලාවට එතනදී පාවිච්චි කරන්නේ. නායක හම්දුරෝ සිහිපත් කරනවා ඒ ඒ සත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවය සීල නම් වෙති. එතකොට අර කළ යුතු නොකළ යුතු කතා මොකුත් නැතුව ඒ ඒ සත්වයන්ගේ පුද්ගලයන්ගේ ප්‍රකෘති ස්වභාවය. ප්‍රකෘති ස්වභාවය කියලා කියන්නේ අමුතුවෙන් මවාගත්තු තත්වයක් නෙමෙයි. අමුතුවෙන් ආරෝපණය කරන ලද තත්වයක් නෙමෙයි. ඒ ඒ සත්වයාගේ ප්‍රකෘති ගතිය සීල කියයි. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කරනවා සත්වයන්ගේ පුද්ගලයන්ගේ වශයෙන් බොහෝ සීලයෝ වෙති. සතර පයි නියාම, පණ උලා කෑම, කතා නොකිරීම, බිම නිදා ගැනීම යනාදී ගවයින්ගේ ප්‍රකෘති ස්වභාවය ගෝ සීල නම් වේ. එතකොට ගවයෙක් ගත්තාම ඒ ගවයා හතර පයින් යන්නේ අමුතු සංවරයක් හැටියට නෙමෙයි. එතකොට මම මේ අමාරුවෙන් හතර පයින් යන්න ඕන, මේක පුරුදු කරගන්න ඕන, එතකොට මේක තමයි හොඳ එහෙම කියලා නෙමෙයි. ගවයා හතර පයින් යන්නේ ඒක ඔහුගේ ප්‍රകൃතිය. ඊළඟට තන උලා කන්නේ තනකොළ තමයි ಗುಣ. එහෙම නැත්නම් තනකොළ මම මස් මාංශ කෑමෙන් වළකින්න ඕන, ඒ වෙජිටේරියන් වෙන එක තමයි හොඳ. අපි නම් වෙජිටේරියන්, අනිත් අය මස් මාළු කනවා කියලා එහෙම හිතාගෙන නැමේ ඌ තනකොළ කන. ඒක උගේ ගතිය, ඒක ස්වභාවය. ඊළඟට කතා නොකිරීම. මම කිසි කෙනෙකුට කතා කරන්නේ, කතා නොකර ඉන්න ඕන කියලා අමුතුවෙන් ඒ කතා නොකිරීමේ විරතයක් සමාදම් වෙලා නෙමෙයි. එහෙම කතා කරන්න ඇති බව උගේ ගතිය. ඊළඟට එතන කතා කරනවා කියලා කිව්වහම මෙතන අදහස් කරන්නේ මිනිස්සු සමග අදහස් හුවමාරු කර නොගැනීම. නැත්තම් සත්වයින්ටත් අදහස් සංනිවේදනය කරන යම්කිසි හඬ මාධ්‍යයක් සත්තු පාවිච්චි කරනවා. අනිත් ඉරියව් ආදී හැම පැත්තක්ම. එතකොට මෙතන කතා කරන්නේ සාමාන්‍ය මේ මිනිස්සු සමග කතා බහක් නැහැ කියන එක. ඊළඟට බිම නිදා ගැනීම. එතකොට මම මේ බිම නිදාගන්නේ මේ උස්සාසන මහාසනලි වලකින්නට ඕන කියලා එහෙම හිතාගෙන ඒ සතා බිම නිදිනව නෙවෙයි ඔහුගේ ඇති. එතකොට මහානායක හඳුරු පැහැදිලි කරනවා මේවා ගවයෙකුගේ ස්වභාවය, ප්‍රകൃතිය. එතකොට මොකකින් වලකින්න ඕන කියලා කරනවත් නෙමෙයි, අමුතු දෙයක් දිනා ගන්න කරනවත් නෙමෙයි, අමුතුවෙන් මාන්නෙන් අනිත් අය පහත් මම මස් මාළු කන්නේ, තනකොළ විතරයි කන්නේ, මම උස්සාසන පාවිච්චි කරන්නේ, මම මේ බිම තමයි නිදාගන්නේ කියලා අමුතු දෙයක් පෙන්වන්නටත් නෙමෙයි, අමුතු දෙයකින් වලකින්නට හදනවත් නෙමෙයි, අමුතු ප්‍රතිරූපයක් මවන්නට හදනවත් නෙමෙයි. ඒ උගේ ගතිය. ඒකට තමයි ප්‍රകൃතිය කියන්නේ. එතකොට මේ ප්‍රകൃතිය හඳුන්වනවා ගෝසීල. එතකොට අතීත කාලේ ඇතැම් මිනිස්සු ඒ ගවයාගේ ප්‍රകൃතිය මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය නෙමෙයි. දැන් මනුෂ්‍යයා උත්සාහ කරනවා අර ගවයාගේ ප්‍රകൃතිය අනුකරණය කර. අනුකරණය කරමින්, අනුගමනය කරමින් ඒක තමන්ගේ ප්‍රතිපත්තිය බවට පත් කරගන්න. එතකොට අර මනුස්සයාට දෙපයින් යන්න පුළුවන් මනුස්සයා අර ගවයා වගේ හතර පයින් යනවා. දැන් මේක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි, හැබැයි අමාරුවෙන් ඒක කරනවා. ඊළඟට කතා නොකර ඉන්න එක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි, හැබැයි අර ගවයා අනුකරණය කරමින් අමාරුවෙන් ඒක කරනවා. ඊළඟට තනකොළ උලා කන එක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි, හැබැයි ගවයා අනුකරණය කරමින් එහෙම කරනවා.
බිම නිදා ගන්න එක මනුස්සයාගේ මඩගොඩවල් ලගින එක, මොකුත් ඇතිරිල්ලක් පැදුරක්වත් නැතුව බිම ලගින එක, ඒක මනුස්සයාගේ ස්වභාවය නෙමෙයි. හැබැයි අර ගවයා අනුකරණය කරදී මනුස්සයා හැම කරන්න උත්සාහ කරනවා. මේ විදිහට ගවයෙකුගේ ප්‍රകൃතිය යම්සේද මිනිසාත් ඒ විදිහෙන් අනුකරණය කරමින් ඒ විදිහෙන් ක්‍රියාත්මක වෙන්නට උත්සාහ කරනකොට ඒක හඳුන්වනවා ගෝ වෘතය සමාදන් වීමයි. එහෙම නැත්නම් ගෝ සීලය සමාදන් වීමයි. ඊළඟට නායක හඳු පැහැදිලි කරනවා වකුටු වී නිදා ගැනීම, වලවල් හාරා නිදා ගැනීම, බිරීම, නකුට වැනීම, නකුට පහත් කර ගැනීම යනාදී බල්ලන්ගේ ප්‍රකෘති ස්වභාවයේ කුක්කුර සීල නම් වේ. එතකොට එහෙනම් බල්ලටත් ආවේනික ගති ටිකක් තියෙනවා. නිදා ගන්න ලැහැත් වෙනකොට අර වට කීපයක් කරකිනවා. වලවල් හාරලා නිදා ගන්නවා, බුරනවා, වලිගේ වනනවා තමන්ගේ ප්‍රසාදේ පළ කරන්නට. ඊළඟට වලිගේ පහත් කරගෙන ඇකිලෙන ගතිය. එතකොට මේවා සුනකේකුගේ ප්‍රകൃතිය. යම් කිසි මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය ඒවා නෙමෙයි. හැබැයි මනුෂ්‍යේ අර ස්වභාවය අනුකරණය කරමින් හාත්පසින් ඒ විදිහට හැසිරෙන්නට උත්සාහ කරනවා නම් ඒ ස්වභාවය හඳුන්වනවා කුක්කුර සීල. එහෙම නැත්නම් කුක්කුර වෘතය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අවංකවම ජීවිත කාලය තුල කායිකවත් වාචසිකවත් මානසිකව ඒ ගවයාගේ ස්වરૂපය ආත්පසින්ම අනුගමනය කරන්නට පෙළවෙනවා නම් ඒක තමන්ගේ ප්‍රകൃතිය නෙමෙයි ගවයාගේ ප්‍රകൃතිය. හැබැයි මිනිසා ඒක කිසිම වංකබවක් නැතිව අවංකවම ඒ ස්වરૂපයෙන්ම කටයුතු කරන්නට කායික වශයෙන් වාචසික වශයෙන් පමණක් නෙමෙයි මානසිකව කැප වෙලා කටයුතු කරනවා නම් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ඊළඟ භවයේ ඒ තනත්තා ගවයෙක් වේ. ඇයි? අර ගවයාගේ ප්‍රകൃතිය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. එතකොට තමනුත් එවැනි කෙනෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට සුනකයාගේ ස්වභාවය සුනකයාගේ ස්වභාවය අපේ ස්වභාවය නෙමේ. අපි ඒක අමාරුවෙන් අනුකරණය කරලා අනුගමනය කරලා ඒක තමන්ගේ ප්‍රතිපත්තිය බවට කායිකවත් වාචසිකවත් මානසිකවත් හාත්පසින් ඒ සමාදම් වෙනවා නම් එහි ප්‍රතිඵලයක් හැටියට මරණයට පත් වෙනවත් සමගම මේ මනුකයින් බැහැර වෙනවත් සමගම ඒ චිත්ත පරම්පරාව සුනකේක් හැටියට යළි උත්පත්තිය ලබන්නට එය හේතුවක් වෙනවා. එතකොට ඇයි අර ගවයාගේ සුනකයාගේ ප්‍රകൃතිය අමාරුවෙන් මුලින් අනුගමනය කරන හතර පහින් යනවා කියන එක ලේසි පාස් ගන්නත් නැහැ. මිනිස්සෙකුට. ඒ කියන්නේ කකුල් හතරයි අත් දෙක කකුල් දෙකයි අත් දෙකයි හතරම පාවිච්චි කරමින් යනවා කියන එක මිනිස්සෙකුට පහසු වැඩක් නෙවෙයි. දැන් අමාරුවෙන් මේක කරගෙන යනවා. ඊට පස්සේ ඒකට හොඳටම බද්ධ වුණාට පස්සේ එය තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙනවා. තන මෙන්න මේ විදිහට අර තිරස්චීන සත්ත්වයින්ගේ ස්වභාවය ප්‍රകൃතිය තිරස්චීන සීලය. ඊළඟට මිනිස්සෙකුගේ ප්‍රകൃතිය මිනිස්ස කියලා කියන්නේ කවුද? මනස උසස් කෙනෙකුගේ. අර තිරසන් තත්ත්වයේ ඉක්මවා ගිය කෙනෙකුගේ ස්වභාවය මොකක්ද? අර හතර ගාතෙන් යන එකක් නෙමෙයි. බුරණ එකක් නෙමෙයි. තනකොළ උලා කන එකක් නෙමෙයි. මිනිස්ස කියන කෙනෙකුගේ ස්වභාවික ප්‍රകൃතිය ප්‍රകൃති ගතිය ප්‍රകൃති ලක්ෂණය තමයි තමන්ටත් අනුන්ටත් අනර්ථකාරී දේ නොකර සිටින්නට ක්‍රියාත්මක වෙනවා. මනස උසස් නම් දර මූලික වශයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, මද්‍යපානයෙන් වැළකීම කියන මේ පංච දුස්චරිතයෙන් වළකින බව
මනුෂ්‍යයෙකුගේ ප්‍රකෘති. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ධර්මයන් අමාරුවෙන් හරි පුහුණු කරනවා. එතකොට ඇයිද අමාරුවෙන් පුහුණු කරන්නේ? ඒක තමන්ගේ ප්‍රകൃතිය නොවන නිසා. ඒතර මනුෂ්‍ය භවයක ඉපදිලා තියෙනවා. හැබැයි මනුෂ්‍ය භවයේ උපන්නා වුණාට අර මනුෂ්‍ය ගති ලක්ෂණ ටික තාම තමන්ගේ ප්‍රകൃතිය බවට පත් වෙලා නැහැ. ඒ ටික ප්‍රകൃතිය බවට පත් වුණොත් තමයි තමන් හැබෑවටම මනුෂ්‍යත්වය තුළ ස්ථාපිත වෙන්නේ. එතකොට තමන්ට ඒක 아무තු දෙයක් නෙවෙයි, ඒක තමන්ගේ හැටි, තමන්ගේ ස්වභාවය. සත්තු නොමරණ ගතිය, සතුන්ට වදහිංසා නොපමුණුවන ගතිය, ඒක තමන්ගේ හැටියක්, ඒක තමන්ගේ ගතියක් බවට පත් වෙන්න. එතකොට තමයි එතන නැත්තම් මනුෂ්‍යත්වයෙන් නොපිරිහෙන කෙනෙක් බවට පත් වෙන්නේ. ඊළඟට සොරකම් නොකරන බව, කාමෙහි වරදවා නොහැසිරෙන බව, බොරු නොකියන බව, ඊළඟට තමන්ගේ ගත විකෘති වෙන විදිහේ මත් වෙන ද්‍රව්‍ය ශරීරගත නොකර ගන්නා බව. දැන් මේවා ਸਰව සම්පූර්ණේ, මේවයින් බැහැර වෙන්න බැරි තාක් ඒතනත්තා ඕනම වෙලාවක manussත්වයෙන් ගිලිහෙන්නට පුළුවන්කම තියෙන. තිරිසන් ආදී සතර පායට වැටීමේ ප්‍රවණතාවයක් තියෙන. එහෙම ඉඩ කඩක් තියෙනවා. ඇයි? ඒතනත්තා manussත්වය තුළ ස්ථාවර වෙලා නැති නිසා. ତେଣୁ යම් කිසි කෙනෙක් මේ manuss ධර්ම, manussයාගේ ප්‍රകൃතිය වූ පංචශීල ප්‍රතිපදාව තුළ හරියට පිහිටියොත් ඒතනත්තා අමාරුවෙන් හරි ඒ ධර්ම ටික ප්‍රගුණ කරනවා නම්, ප්‍රගුණ කරලා කායිකවත් වාචිකවත් මානසිකවත් කියන ඒ අංශ තුනෙන්ම අවංකවම ඒකාත්මික ඒකාබද්ධ අර ගුණධර්ම තමන්ට ආවේනික ධර්ම බවට පමුණුව ගන්නවද, එදාට එතනත්තා මනුෂ්‍යයෙකුගේ ප්‍රകൃතියට, මනුෂ්‍යයෙකුගේ තත්ත්වයට එතනත්තා පත් වෙනවා. ඊට පස්සේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා, ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කළ, අනුගමනය කළා කියලා කියන්නේ අමාරුවෙන් නෙමෙයි, උන්වහන්සේලාගේ ප්‍රകൃතිය, උන්වහන්සේලාගේ ලක්ෂණය, උන්වහන්සේලාගේ ස්වභාවය. එතකොට ඒ ස්වභාවය යම්සේද එය අපි අමාරුවෙන් පුරුදු පුහුණු කරන්න උත්සාහ කරා. ඒක පහසු නෑ. හැබැයි එහෙම පුරුදු කරලා පුරුදු කරලා ඊට පස්සේ එය කායිකවත් වාචසිකවත් මානසිකවත් ඒක සමග බද්ධ වෙලා ඒකාත්මික වෙලා එය තමන්ගේ ස්වභාවය බවට, ඒක බලහත්කාරයෙන් අමාරුවෙන් මම අපායයි කියලා බයේ, මම දිව්‍ය ලෝකේ යන්න ඕන කියලා හිතාගෙන, එතකොට මට සමාජ අපවාදයක් ඒවි, මෙහෙම කරන එක තමයි හොඳ, එහෙම හිතලා නෙමෙයි. ඒක කායිකව වාචසිකව ඒ විදිහට ක්‍රියාත්මක කරන්නේ ඇතුළෙන්ම එන ස්වභාවික ප්‍රකෘති හැඟීම නිසා. ඇයි එතරම් ඒ අවශේෂ දේවල් වල නිස්සාරත්වය උන්වහන්සේලා තේරුම් අරගෙන තියෙන්නේ? එනිසා ප්‍රාණඝාතය නොකරන බව, අදත්තාදානයෙන් වැළකුණු බව, ඒවා මූලික ගති ලක්ෂණ වගේම අර උස්සාසන වලින් වැළකීම, ඊළඟට විකාල භෝජනයෙන් වැළකීම, ඊළඟට නැටුම් ගැයුම් උසුළු විසුළු බැලීම් ආදීන් වැළකීම, ශරීරය සරසන්නට අවශ්‍ය නොයෙක් දේවල් කිරීමෙන් වැළකීම. එතකොට මේවා ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය. ඒක මේ මම මේ අල්පේච්ච කෙනෙක් කියලා පෙන්වන්නටවත්, එහෙම නැත්නම් අනිත් අයට වඩා තමන් විශේෂ කෙනෙක් හැටියට කැපී පෙනෙන්නටවත් එහෙම නෙමෙයි. මේ කය පරිහරණය කිරීම සම්බන්ධව, ලෝකේ පරිහරණය කිරීම සම්බන්ධව කෙලෙස් වලට වසඟ නොවි, ඒ කියන්නේ හැඟීම් වලට වහල් නොවි මූලික අවශ්‍යතාවලින් යැපෙන්නේ කොහොමද? දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් දේශනා කරනවා, මහණෙනි පැවිද්ද සඳහා ලැබෙනකොට මේ කාරණා ගැන නුවණින් සලකා බලන්නට. මොකද්ද?
පාංශුකූල චීවරං නිස්සාය පබ්බජ්ජ. මගේ මේ මහනකම පාංශුකූල චීවරෙන්, ඒ කියන්නේ අර මිනි ඔතලා දාපු එක එක අපවිත්‍ර දේවල් පිහදාලා දාපු ඒ රෙදි කෑලි එකතු කරලා සෝදලා ඒවෙන් මහගත්තු සිවුරක් පාවිච්චි කරන්නේ. ඒතොර දැන් මේ අවම අවශ්‍යතාවය හඳුනා ගන්න. අතිරේකව ලැබෙනවා නම් තමන්ගේ පුණ්‍ය ශක්තියෙන් පරිහරණය කළාට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕන මම මහන උනේ කුමක් සඳහා. මෙන්න මේ ප්‍රමාණයෙන් හෝ යැපෙන්න. එතකොට කෙලෙස් වලව ගන්නට නෙමෙයි, හැඟීම් වලට වහල් වෙන්නට නෙමෙයි, ගුණධම් වඩන්නට මේ මූලික අවශ්‍යතා වලින් යැපෙන්න. ඊළඟට සයනාසන පරිහරණය කරන්නේ කුමක් සඳහාද? ගහක් මුල හරි ඉඳ බලාගෙන ඉමහන වෙන. අනිත් ඒවා තමන්ගේ පුණ්‍ය ශක්තියෙන් දායකයෝ කැමැත්තෙන් පිළිගන්නවා නම් පරිහරණය කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කෙලස් නසන්නට යන ගමනටයි මෙතනට ආවේ කියන. එතකොට තමාර හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන් කෙලස් නොවැඩෙන කෙලස් අඩු වෙන ක්‍රමයකට. ඊළඟට බෙහෙත් පරිහරණය කරනකොට, ඊළඟට ආහාර පරිහරණය කරනකොට ගෙයක් ගියක් පාසා පිණ්ඩපාතේ ගිහිල්ලා ලැබෙන දෙයින් යැපෙන්නටයි මේ මහණකම. එතකොට පූති මුත්ත බෙහෙසජ්ජ අරලු ගවමූත්‍රය දාලා පල් කරලා හදාගත්තු ඖෂධ වළඳලා ජීවත් වෙන්නටයි මේ මහණකම්. ඊට අමතරව ලැබෙනවා නම් පුණ්‍ය ශක්තියෙන් ඒවා පරිහරණය කරාට කමක් නැහැ. හැබැයි හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව අවශ්‍යතාවයේ අවමය තේරුම් අරගෙන කටයුතු කරන මොකටද? ඇයිද මහණ උනේ? කෙලෙස් වඩන්න නෙමෙයි, කෙලෙස් අඩු කරන්නට නිසා. එතකොට දැන් මේවා මුලින් මුලින් කරන එක පහසු නැහැ, ලේසි නැහැ. ඊළඟට අර උස්සාසන මහාසන වලින් වැළකීම, නැටුම් ගැයුම් ආදීන් වැළකීම, මල් සුවඳ විලවුන් වලින් වැළකීම, දැන් ඒවාට අපේ මනසේ ස්වභාවයෙන් තියෙන තෘෂ්ණාව, කැමැත්ත, රුචිකත්වය, ඒවා තියෙන තාක්කල් අපිට ඒවායින් වළකින එක පහසු නෑ. හැබැයි අපිට සංවර කරන්න තියෙන්නේ මේ කය වචනේ තමයි සංවර කරන්න. එතකොට අපි අමාරුවෙන් අර මනෝභාවයන් අපි තුල තියෙනවා, බලෙන් අපි මේවායින් වළක්වගෙන ඉන්නවා. එතකොට ඒක සීලේ මූලික ස්වરૂපය, ඒක තමයි අපි කියන්නේ ශික්ෂණය. ඒක හැබැයිම සංවරයක් බවට පත් වෙන්නේ, ඒක මනසහා බැඳුණු ගුණාත්මක ප්‍රකෘතියක් බවට පත් වෙන්නේ ආත්ම බොහෝ ගණනක් ය පුහුණු කරලා පුහුණු කරලා. කොහොමද පුහුණු කරන්නේ? සති සම්පජඤ්ඤයෙන් යුක්තව, විමසිලිමත් ප්‍රඥාවෙන් යුක්තව. මොකද්ද මේකේ තේරුම? ඇයිද මෙහෙම කරන්නේ? මෙහෙම කළාම මොකද්ද සිද්ධ වෙන්නේ? අර මං අපායයයි දිව්‍ය ලෝක කියන බයෙන් හෝ දිව්‍ය ලෝක යන්න ඕන කියන තෘෂ්ණාවෙන් හෝ නෙමෙයි, ඊට වඩා තමන්ගේ චිත්තසංතානයේ කෙලෙස් නැසීම සඳහා. එතකොට මේ ක්ලේශයන් අනර්ථකාරී, මේ ක්ලේශයන් නිසා සසර නැවත නැවත මේ පංචස්කන්ධයන් ඇති වෙමින් මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙනවා. මේක ඇතිවීම පැවැත්මමයි අනර්ථය. අනර්ථය කියලා කියන්නේ ඒක කිසි සාරයක් නැහැ, කිසිදු අර්ථයක් නැහැ, ශුන්‍ය බව. එතන අන්නේ නිසරු බව දකිමින් ඒ ප්‍රඥාව අවදි කරමින් අර හැඟීම් වලට වහල් නොවී කටයුතු කරන්න පුහුණු වෙනකොට තමයි අර ආර්ය ශීලය කියන එක අපි තුල අනුක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්න. අපි දැන් බෝධිපාක්ෂික ධර්ම කතාවේදී නිතර මේවා කතා කළා. බෝධිපාක්ෂික වෙන්නේ බෝධිය ඉලක්ක කරගෙන පුහුණු කළොත්. එහෙම නැත්නම් ඒ ගුණාංග සාමාන්‍ය ලෞකික ගුණාංග හැටියට සසර ගමනේ සුවේ පිණිස යහපත පිණිස පවතිනවා. බෝධිපාක්ෂික වෙන්නේ බෝධිය ඉලක්ක කරගෙන. ඊළඟ බොජ්ජංග වෙන්නේ ඍජුවම නිවන ඉලක්ක කරගෙන කටයුතු කරන. මාර්ගාංග බවට පත් වෙන්නේ මාර්ග සිත්වල ඇති වෙන අවස්ථා. එතෙක් ඒවා ලෞකිකවයි යද්දී. මෙන්න මේ විදිහට පාරමිතාවක් බවට පත් වෙන්නේ එය සසරින් එතර වීම, කෙලෙස් නැසීම, චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කරුණ ඉලක්ක කොටගෙන තමන්ගේ චිත්තසංතානයේ ගුණ වැඩිමත්, ලෝකෙට යහපතක් කිරීමත් කියන ආත්මාර්ථ පරාර්ථය දකිමින් අන්නේ සඳහා නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම කියන මේ ප්‍රකෘතිය අපි තුල අවදි කරන්න පුළුවන් නම් ආර්යයන් වහන්සේලාගේ ප්‍රකෘතිය යම්සේද අපි ටිකෙන් ටික ඊට සමීප වෙමු. යම් දිනක
එය අපේ ප්‍රකෘතිය බවට පත්වෙච්ච දවසට අපි ආර්යයන් වහන්සේ නමක් බවට පත්. අර සුනකයාගේ ප්‍රකෘතිය, ගවයාගේ ප්‍රකෘතිය අපට විකෘතියක්. හැබැයි අපි ඒක අමාරුවෙන් පුරුදු පුහුණු කරලා කයින්, වචනයෙන්, සිතුවිල්ලෙන් පවා එය සමාදන් වෙලා එයට අපි බැසගත්තොත් හරියට එතෙන් පටන් එතනත්තා තිරිසනෙක් බවට පත් වෙනවා. මේ කය අත්හරිනවා සමග යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ධර්මයේ පිහිටලා අමාරුවෙන් හරි මේ මනුෂ්‍ය ධර්මය ආරක්ෂා කරනවා. දැන් එක් අවස්ථාවක නාගයෙක් කල්පනා කරනවා මෙතන ඉඳගෙන ಗುಣධම් වඩන්න පහසු නැහැ. ඒ නිසා මම මනුෂ්‍ය වෙස්සයක් මවාගෙන මනුලොවට ගිහිල්ලා තථාගතයන් වහන්සේ පහළ වෙලා තියෙනවා. උන්වහන්සේගේ ශාසනය පවතින. ඒ නිසා මම පැවිදි වෙලා ಗುಣධම් වඩන්න. දැන් උන්වහන්සේ මනුෂ්‍ය වෙස්සයක් මවාගෙන ඇවිල්ලා එක්තරා භික්ෂුන් වහන්සේ නමකගේ මහානකම ඉල්ලුවා. උන්වහන්සේ මහාන කළා. ඊට පස්සේ උන්වහන්සේ මහාන වෙලා දැන් තවත් ස්වාමීන් වහන්සේ නමක් එක්කලා හුදකලා තැනක භවනා කරනවා. හැබැයි දැන් මේ අමාරුවෙන් අර වෙස් මාරු කරගෙන ඉන්නේ. ඒ දැන් නාගයාගේ ප්‍රകൃතිය ඒක නෙමෙයි. දැන් නමුත් නාගයෙකුට ආහාර ගැනීම, නිදා ගැනීම, මෛතුන සේවනය කියන මේ අවස්ථාවලදී වෙස් මවාගෙන ඉන්න බෑ. ප්‍රകൃතියෙන් ඉන්නට. දැන් මෛතුන සේවනයෙන් වැළකිලා හිටියා වුණාට නිදා ගැනීම සහ ආහාර අනුභව කිරීම කියන තැන්වලදී අර ප්‍රകൃතියට එන්න සිද්ධ වෙනවා. දැන් හැම විටම උන්වහන්සේ වෙන කාටවත් නොපෙනෙන හැටියට මේ අවස්ථා මගහරිනේ අර තමන්ගේ මවාගත්තු ප්‍රතිරූපය තුලින් අමාරුවේ පවත්වාගෙන යනවා. එක දවසක් අර තමන් එක්කලා එකට ගුණධම් වඩන හාමුදුරුව පේන්න හිටියේ නෑ. ඒ නිසා මේ නාගයා කල්පනා කරනවා දැන් ටිකක් නිදහස් ප්‍රകൃතියෙන් ඉන්නට කියලා. අර මවාගෙන හිටපු වේශය අතුරුදහන් කරලා නාග ස්වරූපයෙන්ම උන්වහන්සේ කුටි ඇතුළේ හිටියා. එතකොට මාර අනිත් හාමුදුරු හදිසියේ මොකක් හරි ගන්න ඒ කුටියට යන්නා. එතකොට මුළු කාමරේ පිරීලා දැවැන්ත නාගේ වලිගයත් ජනේලෙන් එළියට වැටෙනවා. සාර හාමුදුරුට බය වෙලා එක පාටම කෑ ගැහුවා. කෑ ගැහුවට පස්සේ අනිත් හාමුදුරු ඉක්මනට ආවා. ඊට පස්සේ ඇයි මොකද කියලා අහමෙන් පස්සේ මේ කාමරය ඇතුලේ විශාල නාගේ. දැන් මේ කලබලය එනකොට අර හාමුදුරු නැවත වතාවක් අර භික්ෂුවගේ ස්වරූපයට වෙස් මාරු කරගෙන දැන් වාඩිලා භාවනා. දැන් අර හාමුදුරුන්ට සැකහිතිච්ච නිසා එවිදින් ඇහුවා ඔබ වහන්සේ හැබෑවට මිනිස්සෙක්ද නැත්ද? උන්වහන්සේට ඔසේ පිළිගත්. පිළිගත්තාම බුදුහාමුදුරුව ළඟට එක්කන් ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා මේ ශාසනය මිනිස්සෙයින්ට විනා වෙනත් සත්වයින්ට නෙමෙයි. ඉතින් ඇයිද මෙහෙම වරදක් කළේ? දැන් එතනදී බුදුහාමුදුරුව මේ ශාසනය කියලා හඳුන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නෙමෙයි, මේ භික්ෂු සංස්ථාව නිර්මාණය කරලා තියෙන්නේ පැවිද්දා පැවිදි වෙන්නට අවස්ථාව තියෙන මිනිස්සෙකටයි, අනිත් අයට නෙමෙයි. අනිත් අයට ගුණධර්ම වඩන්න බාධාවක් නැහැ. ඉතින් මෙහෙම කිව්වහම අර නාගයා කියනවා, ඉතින් මට නිවන් දකින්න අවශ්‍ය නිසා මම මේ මනුෂ්‍ය වෙස්සයක් මවාගෙන මෙහෙම ගුණධර්ම වඩන්න ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, එහෙම කරන්න එපා. ඒක දැන් මේ අනිත් අයටත් එක්තරා වංචාවක් මේ කළේ. තමන්ගේ ප්‍රകൃතිය වහගෙන. ඒ නිසා ඔබට මනුෂ්‍ය ලෝකෙට එන්න ඕන නම් ඔබ පංචශීලය ආරක්ෂා කරන්න. අන්න බුදුහාමුදුරුවෝ කියා දෙනවා මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය පංචශීලය. ඔබට මනුලොවට එන්නට ඕන නම් පංචශීලය රකින්න. දැන් මේ බුද්ධ ශාසනයේ තියෙන වැදගත්ම තැනක් තමයි පින්නතුනේ විකෘතියෙන් ප්‍රകൃතියට, ප්‍රകൃතියෙන් විමුක්තියට. අර විකෘතියෙන් කෙලින්ම විමුක්තියට යන කතාවක් නැහැ. ඉස්සල්ලාම තමන්ට පුළුවන් වෙන්න ඕන වරදින් වළකින්න. ඊට පස්සේ ප්‍රകൃතියෙහි පිහිටන්. ඊට පස්සේ තමයි විමුක්තිය සඳහා. එතකොට අපිට තාම මනුෂ්‍ය ධර්ම හරියට පුරුදු වෙලා නැත්නම් අර සත්ව ගති නම් තියෙන්නේ ස්වභාවිකවම මතුවීගෙන එනවායි. අනිත් අයට හිංසා පීඩා කිරීමේ හැඟීම් ඒවා එනවා. සොරකම් කිරීමේ හැඟීම් ඒවා මතුවෙනවා. කාමෙහි සීමා මායින් නැතුව ඒවා අතික්‍රමණය කිරීමේ හැඟීම් මතුවලා එනවා. එනකොට ඉස්සල්ලායි විකෘතියෙන් වළකින්නට වළකිලා ප්‍රകൃති මිනිස්සෙක් හැටි. ඊට පස්සේ තමයි අර ආර්ය සීලය අපිට රකින්න පහසු වෙන්නේ. මනුෂ්‍ය ධර්මයේ තුලවත් හරි මනුෂ්‍ය ධර්මයේ තුලවත් හරියට අපිට ප්‍රകൃතිමත්ව පිහිටන්න බැරි වුණොත් ඒතනත්තා ආර්ය සීලය රකින්නට
සුදුස්සෙක් වෙන්න අමාරුවෙන් රකින්න උත්සාහ කළාට ඒක පහසු නැහැ. ඒ නිසා තමයි ගිහියෙක් හැටියට නිති පන්සිල්ලා ආරක්ෂා කරමින් පොහොය දවසට අෂ්ටාංග සීල දස සීල ආදී සමාදන් වෙන්නේ. අර නිති පන්සිල් රකින්නවා කියලා කියන්නේ මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය වූ මනුෂ්‍ය ධර්මයේ පිහිටා සිටින්නට වෑයම්. පොහොය දවසට ආර්ය මහන්සියලාගේ අතිරේක ගුණාංග අර මනුෂ්‍යත්වයේ එහාට ගිය උත්තරී මනුෂ්‍ය ධර්මයන් සාක්ෂාත් කළ උතුමන් වහන්සේලාගේ ස්වභාවය ප්‍රකෘතිය මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ ධර්ම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ඒක පහසු නැහැ, අමාරුවෙන් හරි ඒවා කරගෙන කරගෙන යනවා. ඉතින් මුලදී අපි බලෙන් ඒවා කරනවා, ඊට පස්සේ අපි සතුටින් ඒවා කරනවා, ඊට පස්සේ අපි මනස ඇතුලේ ඒවට පොළඹෝ එතන රැකෙන්නට අවශ්‍ය ඒ සඳහා පොළඹවන ගුණාංග දියුණු කරමින් අපේ ඇතුළතින්ම ඒ අපේ ප්‍රകൃතියක් බවට පමුණවා ගන්න උත්සාහ. ඉතින් මෙන්න මේ විදිහට රේරුකාණේ මහානායක හාමුදුරුවෝ තව වටිනා විග්‍රහයක් කරනවා. සීලය යනු සත්වයෙකුගේ පුද්ගලයෙකුගේ ප්‍රകൃතියයි, තිරිසන් සතෙකුගේ ප්‍රകൃතිය තිරස්සීන සීලයයි, මනුෂ්‍යයාගේ ප්‍රകൃතිය මනුෂ්‍ය සීලයයි, ආර්යයන් වහන්සේලාගේ සීලය ආර්ය සීලයයි. එතකොට දැන් අපි මේ උත්සාහ කරන්නේ සීල පාරමිතාව කියලා මොකක් කරන්නද? ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියට පැමිණෙන්නට. අර තිරස්චීන ධර්ම ඉක්මවල මනුෂ්‍ය ධර්ම තුල පිහිටාගෙන ඊට පස්සේ මනුෂ්‍ය ධර්මයනොත් අතික්‍රමණය කරලා උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට පැමිණේ. ඒක හුදෙක් කයි වචනයෙන් විතරක් කරන්න පහසු නෑ. මෙතන කාය වචී සුචරිතං කියලා කය වචනයෙන් දෙක විතරක් දක්වලා තියෙන්නේ. මේ සීලය කියන තැනදී කය වචනය තමයි වැදගත් වෙන්නේ. හැබැයි කය වචනය කොච්චර දුරට සංවරද, ඒ සංවරයේ භවෙන් භවේ පවත්වා ගන්නවද කියන ඒවා තීරණය වෙන්නේ ඒ මනස හා ඒකාබද්ධ වෙලා ගුණයක් හැටියට වර්ධනය වුණොත් පමණයි. එයත් අර තණ්හාමාන දික්ටි වලින් කෙලසිලා පවත්වාගෙන ගියයි කියලා ඒ මානසික ගුණයක් නිවනට උපකාර වෙන්නේ නැහැ. එහෙනම් දැන් අපි ඔය පැහැදිලි කරගත්තේ සීල පාරමිතාව හැටියට කාය වචී සුචරිතය සීල පාරමිතාවේ මූලික ස්වરૂපයයි. එතනදී අර්ථ වශයෙන් ගත්තහම නොකල යුතු දේ නොකර සිටීම, කල යුතු දේ කිරීම. කායික වාචික මානසික වශයෙන් ආත්මාර්ථ පරාර්ථය සඳහා කල යුතු දේ කරන්න ඕන, ආත්ම අනර්ථය පර අනර්ථය සඳහා හේතු වෙන දේ නොකර සිටින්නට වෑයම් කරන්න. ඉතින් එසේ කිරීමේදී අපි මූලික මනුෂ්‍ය ධර්මවල පිහිටන්නට වෑයම් කරනවා, ඊට පස්සේ ආර්ය ධර්මයේ පිහිටන්නට වෑයම් කරනවා. කොයි විදිහෙන් අපි වරදින් වැළකීලා යහපතෙහි යෙදුණත් ඒක සාංසාරික වශයෙන් අපට යහපත් විපාක ගෙන දෙන්නට සමත් වෙනවා. වට්ටගාමිනී කුසලයක් හැටියට ඒ විවට්ටගාමිනී වෙන්නත්නම් තණ්හා මාන දිට්ටි වලින් සිත කෙලෙසෙන්නේ නැතිව විමුක්තිය චතුරාර්ය සත්‍ය අවබෝධයේ ඉලක්ක කොටගෙන ආර්ය ප්‍රතිපදාව මූලික කොටගෙන අපේ ගුණධර්ම දියුණු කරන්නට වෑයම් කළ යුතු වෙනවා. ඉතින් අපි ඔය අද දවසේ පැහැදිලි කළේ සීල පාරමිතා පිළිබඳ මූලික හැඳින්වීම. අපි ඉතිරි කොටස් ටික ඊළඟ සති වල සාකච්ඡා කරමු. එhmenan දැන් අපිට සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ. ධර්ම සාකච්ඡාවට ප්‍රථමයෙන් තව පුංචි වේලාවක් අපට වෙන් කර ගන්නට ඕනකම තියෙනවා. මේ කටින අපි සමග එකතු වෙලා බොහෝ පින්කම් වලට සහසම්බන්ධ වුණු තරුණ දරුවෙක් මේ වෙනකොට රෝගීව අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නවා රෝහලේ දැඩි සත්කාරයකකේ. ඒ දරුවගේ ජීවිතය සුරක්ෂිත වෙන්නට කියලා විනාඩි පහක් විතර වෙන් කරගෙන අපි සත්‍යක්‍රියාවක් සිදු කරන්නට ඒ යහළු මිත්‍ර බලාපොරොත්තු වෙනවා. ඒ අය අපෙනුත් ඉල්ලීමක් කළා මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන පිරිසත් බොහෝ දෙනෙක් සත්‍යක්‍රියාව සිද්ධ කරලා පළපුරුදු අය නිසා හැකිනම් එයත් එකතු කරගෙන අපි සත්‍යක්‍රියාව සිද්ධ කරමු කියලා. ඒ නිසා අපි පොඩි වෙලාවක් ඒ සඳහා වෙන් කරමු.
ඒ දරුවගේ නම ලහිරු වික්‍රමගේ. දැනට දැඩි සත්කාරයක එකේ ප්‍රතිකාර ලබන්නේ වකුගඩු සහ අන්තර ශරීරයේ කොලෙස්ටරෝල් තත්ත්වය උත්සන්න වෙලා බොහොම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නේ. එතෙන් අපි හැමදෙනාම දැන් වෙලාව 8:14යි 8:20 වෙනකන් මේ විනාඩි 6 හැමෝටම පළපුරුද්ද තියෙනවා. තමන්ගේ ජීවිතේ තමන් සිදු කරගත්තු කුසල ක්‍රියාවක් හෝ කීපයක්, තමන් අකුසල් වලින් වැළකුණු අවස්ථා එකක් හෝ කීපයක් සිහිපත් කරගෙන අවංකව සත්‍යවාදීව මම මේ අකුසලයෙන් වැළකුණු බව සත්‍යයි, මේ කුසලය සිද්ධ කළ බව සත්‍යයි, ඒ සත්‍ය බලයෙන් සහ ඒ කුසල බලයෙන් ලහිරු වික්‍රමගේ තරුණ මහත්මයාට නිරෝගී සුව සැලසේවා කියන ආශිර්වාදය සිද්ධ කරා. එතකොට ඒ දරුවාව අරමුණු කරගන්න ඕන නම් මේ මේ තියෙන්නේ ඒ දරුවාගේ පින්තූරේ. එතකොට පුළුවන් මේ අවශ්‍ය විදිහට අරමුණු කරගෙන ඒ දරුවාට පවතින රෝගී තත්ත්වය සමනය වෙලා නිරෝගී වෙන්නට කියන අදිෂ්ඨානයෙන් අපි සත්‍යක්‍රියාව කරමු විනාඩි 5ක් පමණ.
හොඳයි, එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මහත්මය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගේ අද ඉතාමත් වටිනා දේශනාවේදී වැදගත්ම දෙයක් හැටියට මගේ හිතට වැදුනේ, මම හිතන්නේ බොහෝ දෙනෙකුගේ හිතට වැදෙන්න ඇති, ඒක විශේෂයෙන් මතු කරන්න ඕන කියලා හිතෙනවා. සීලයේ වැළකෙන කොටස, ඒ කියන්නේ විරති සීලයේදී අපි බොහොම ප්‍රසිද්ධ සීලයේදී අපි කතා කරන කාය වචී සුචාරිතය පිළිබඳ. නමුත් ස්වාමීන් වහන්සේ ඒ නොයෙක් ආකාරයෙන් දේශනාවේදී පෙන්නලා දුන්නා, කාය වචී සුචාරිතය නිකං ඇති වෙන්නේ නැහැ, ඒකට මනෝ සුචාරිතය සම්බන්ධ වුණේ නැත්තම් අපි බලෙන් අර මූලික තත්වයේදී කාය වචී සුචරිතය ඇති කරාට මනෝ සුචරිතය නැතුව ඉහළ තත්වයකට ඒ ශීලය යන්නේ නැහැ කියන්නේ. එතකොට ස්වාමීන් වහන්ස ඕකටම මට හිතුණා, මගේ මතකයට ආවා, දැන් අපි අපේ ධර්මයේ අපි ඉගෙන ගන්නවා විසුද්ධිය පිළිබඳව, ශබ්ද විසුද්ධිය පිළිබඳව. ඒකෙදි ඉස්සෙල්ලම දැක්වෙන්නේ සීල විසුද්ධිය. එතෙන්දි කියනවා ඔය කතාවම ටිකක් වෙනස් ආකාරයකට අපි අරක පුහුණු කරන්න හැදුවට මේ සියලුම දේවල් වීතික්කමණය වෙන්නේ ලෝභ දෝස මෝහ කියන ඒ මානසික තත්ත්ව තුන තියෙන නිසායි. ඒක නැති කරන්න නම් අර ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලා සඳහන් කරපු ආකාරයට චේතනා සීලය, ඒ කියන්නේ මනෝමය වශයෙන් හැම වෙලේම චේතනාවක් ඇති කරගන්නවා අපේ හිතේ ලෝභය ද්වේෂය මෝහය නැතුව ඉන්න. ඊළඟට කියනවා චෛතසික සීලය, ඒ කියන්නේ නිකම් හිතෙන තත්වයට ලෝභ ද්වේෂ මෝහ නැති තත්වයට අරක දියුණු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ දෙක සිද්ධ වෙන්න සංවර සීලය කියන එක අවශ්‍යයි කියලා කියනවා කොටස් පහකින්. එතකොට තමයි අවිතික්කම සීලය ඇති වෙන්නේ කියන. ඒ වගේම අපූර්ව දෙයක් ඒ සීල විසුද්ධිය සඳහන් වෙනවා. සීල විසුද්ධිය ස්වාමීන් වහන්සේ අර කියපු විදිහට සම්පූර්ණ වෙනකොට අර රතවිනීත සූත්‍රයේ මේ දක්වලා තියෙන හැටියට චිත්ත විසුද්ධි තත්වයට, ඒ කියන්නේ ඉහළ සමාධි වලට යන්න පුළුවන් තත්වයට නිකම්ම සිත පිරිසිදු වෙලා සමාධි සංවත්තනික සීලය කියලා කියන්නේ ඒකයි කියලා. ඉතින් මේකේ මේ හරිම වටිනා දෙයක් නේද ස්වාමීන් වහන්සේ? එතකොට අපි මේ අර මේ සමා මේ සමාදන් වෙන සීලය තිබ්බට හැම වෙලේම අපි චේතනා චෛතසික තත්වයෙන් දියුණු කරන්න ඕනේ නේද අපේ සීලය? එතකොට අර පන්සිල් පද පහට වඩා ගොඩාක් එහාට ගිය එක අපිට තේරෙන්නම නැතුව, තේරෙනවා තේරෙන්නේ නැහැ කියන්න බෑ, ඒක වෙහෙසක් නැතිව තැටවීමක් නැතිව හිතන කම සහ හිතෙන කම කියන එක අලෝභ දෝස අමෝහ කියන தත්ත්වයට පත් වෙනවා නේද ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. දැන් අපි මෙහෙම කතා කරනකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ විදිහට මනස බලපානවා නම් ඇයි බුදුහාමුදුරුවෝ මෙතන මානසික කොටස ගැන කතා කරන්නේ නැත්තේ කියලා? කාය වචී සංවරය සීලය කියලා දක්වන්නේ ඇයි මානසික සංවරය සීලය කියලා දක්වන්නේ නැතුව කියලා? එතකොට ඒකට හේතුව තමයි දැන් කායික වාචසික සංවරය ඇති වෙන්නේ චේතනාව මුල් කොටගෙන. ඒ නිසානේ මේක කියන්නේ අත්තතෝ අකත්තබ්බ විරති කත්තබ්බ කරණ චේතනාදේව. එතකොට මේ සෑම දෙයක්ම චේතනාවකින් තොරව සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ඇති වෙන චේතනාව තමයි සීලය වෙන්නේ. නමුත් ඒක භවෙන් භවයට පුරුද්දක් හැටියට පුහුණු කරගෙන වඩා සංවර්ධනය කරගෙන යන මට්ටමකට ගන්න නම්
ඒ මොහොතේ ඇතිවෙන චේතනාව විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ චේතනාව නැවත නැවත මතුවෙන තැනට පුරුදු පුහුණු කරන්නට, ඊට ප්‍රතිවිරුද්ධ චේතනා ඇතිවීම වළක්වන්නට. ඉතින් අන්න ඒ සඳහා මනස පුහුණු කරගන්නට තමයි අපි අර මේ නිවන් අවබෝධ කිරීමේ වටිනාකම, මේවා පුරුදු කරන්නේ කුමක් සඳහාද කියලාහි අර්ථය තේරුම් අරගෙන මේ කටයුතු කළ යුත්තේ. එහෙම නැතුව ඒ සීලය අර්ථය තේරුම් නොගත්තොත් අපි අර වෙන වෙන වැරදි තැන්වල එල්බ ගන්නට පුළුවන්. ඒ කියන්නේ තණ්හා වශයෙන් දෙව්ලෝක උපදිලා සැප විඳින්නට, ඊළඟට දිට්ටි වශයෙන් සක්කාය දිට්ඨිය මුල් කොටගෙන, ඊළඟට මාන වශයෙන් අනිත් අය හෙළා දකිමින් තමන් හොවා දක්වන්නට මේ විදිහේ වැරදි පැතිවලට දැන් එතකොට කායික වාචසික සංවරය සඳහා චේතනාව මුල් වෙලා තියෙනවා. එතකොට චේතනාව මුල් වීම නිසා එතන සීලමය ගුණයකුත් සීලමය ශක්තියකුත් ගොඩ නැගිලා තියෙනවා. හැබැයි ගොඩ නැගිච්ච දේ අර ක්ලේශයන්ගෙන් ආවරණය වුණොත් ඒක විමුක්තියකට උපකාර වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මෙතන මනස හැම විටම මේ ධර්මතාවයන්ට ප්‍රතිවිරුද්ධ ක්ලේශයන්ගෙන් මුදවා ගැනීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක අනුක්‍රමයෙන් වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ඉදිරියට යන. දැන් ඔබතුමා කිව්වා වගේ රත්විනීත සූත්‍රයේ දක්වන උපමාව ගත්තන් පස්සේ දැන් රත්විනීත සූත්‍රය කිව්වට හැම දිනකට මොකද්ද කියලා ඔළුවට නැති වෙන්න පුළුවන්. එතනදී පුන්නහා මුදුරෝ සහ සරියුත්හා මුදුරෝ අතර ඇති වෙන සාකච්ඡාවක් කියවෙන්නේ. එතකොට සත්ත්වවිසුද්ධිය පිළිබඳ. සත්ත්වවිසුද්ධිය සීලවිසුද්ධි, චිත්තවිසුද්ධි, දිට්ඨිවිසුද්ධි ආදී වශයෙන් ඒ කියාගෙන යන විසුද්ධි හත. එතකොට මේ විසුද්ධි හත කුමක් සඳහාද කොහොමද වැඩෙන්නේ කියන එක එතනදී පුන්නහා මුදුරෝ පැහැදිලි කරනවා රත උපමාවක් දක්වලා. එතකොට ඒ රතවලේ රත උපමාවෙන් කියන්නේ පළවෙනි රතයෙන් යා හැකි දුර, යා යුතු දුර. දැන් අපි හිතමු රජ කෙනෙකුට එක නගරයක ඉඳලා තවත් නගරයකට යන්නට ඕන. ඒ නගරයට යනකොට දැන් ඉක්මනින් යන්න ඕන ගමනක් නම් පළවෙනි රතයෙන් මේ සම්පූර්ණ දුර යන්න ගියන් පස්සේ ගවයින්ටත් වෙහෙසයි, එච්චර දුර යා ගන්න පහසු නෑ. ඒ නිසා මේ රජ්ජුරුවෝ රත හතක් ඒ රජ්ජුරුවන්ගේ ගමන සඳහා අර සේවකයෝ සූදානම් කරනවා. පළවෙනි රතයෙන් යම් කිසි දුරක් යන. ගිහිල්ලා ඒ රතේ එතන තියලා ඊළඟ රතයට ගොඩ වෙලා එතන ඉඳලා යනවා. ඊළඟ රතයට ගොඩ වෙලා එතන ඉඳලා යනවා. මෙහෙම ගියන් පස්සේ අන්තිම රතයෙන් තමයි අදාළ ස්ථානයට ළඟාවේ. දැන් එතකොට කෙනෙක් අහනවා ඔබ වහන්සේ මේ රතයෙන්මද පැමිණියේ? දැන් එතකොට ඔව් කිව්වොත් ඒත් වැරදි. නෑ කිව්වොත් ඒත් වැරදි. ඇයි ඔව් කිව්වොත් වැරදි වෙන්නේ? මේ රතයෙන්ම නෙමෙයි මුලින්දම්ම. මේ රතෙන් නෙමෙයි ආවේ කිව්වොත් ඒත් වැරදි. ඇයිද? ඒ රතේනොත් ඇවිත් තියෙන නිසා. එතකොට මේක හරියට පැහැදිලි කරනවා නම් පැහැදිලි කළ යුත්තේ පළවෙනි රතෙන් ආයුතු දුර පළවෙනි රතෙන් ආවා, ඊට පස්සේ දෙවෙනි රතයට ගොඩ වුණා, දෙවෙනි රතෙන් ආයුතු දුර ප්‍රමාණය දෙවෙනි රතෙන් ආවා, ඊට පස්සේ තුන්වෙනි රතයට ගොඩ වුණා. මේ විදිහට ගිහිල්ලා හත්වෙනි රතෙන් ආයුතු දුර තමයි මේ ආවේ. එතකොට ගමනාන්තයට ඇවිදී. අන්න ඒ වගේ තමයි පළවෙනි විසුද්ධිය, ඒ කියන්නේ සීල විසුද්ධිය. සීල විසුද්ධිය කුමක් සඳහාද? චිත්ත විසුද්ධිය දක්වා පැමිණෙන්නට. දැන් ඒක චිත්ත විසුද්ධියක් බවට පත් වෙනකොට එතනින් එහාට අර සීලය ගැන තියෙන කරදර වෙන්න දෙයක් නැහැ. කරදර වෙන්න දෙයක් නැහැ කියලා කියන්නේ එතකොට මම මේ විදිහට සංවර වෙන්න ඕන, මේ වරද නොකර ඉන්න ඕන කියලා මම ප්‍රාණඝාතයෙන් වළකිනවා, මම අදත්තා දාණයෙන් වළකිනවා කියලා සමාදම් වෙවි. හිත ඒකට බරක් දෙන්න ඕන නැහැ. ඒ ප්‍රාණඝාත අදත්තා දාණය සඳහා මනස සැකසෙන ඊට අදාළ හේතු අපි දුරු කරගත්තාම, එහෙම නැත්නම් යටපත් කළාම, තාවකාලිකව යටපත් කළොත් අපිට තාවකාලිකව ඒ ගැන කරදර වෙන්න දෙයක් නැහැ. දීර්ඝකාලීනව යටපත් කළොත් අපිට දීර්ඝකාලීනව ඒ ගැන වෙහෙසෙන්න දෙයක් නැහැ. සදාකාලිකව අපි ඒක ප්‍රහීණ කරලා දැම්මොත් අපිට එතනින් එහාට කිසිවක්ම ඒ ගැන වෙහෙසෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලා එහෙම අරහත්ත්වයටපත් වුණාම උන්වහන්සේලා ප්‍රීති වාක්‍ය දේශනා කරන්නේ කතං කරණීයං නාපරං ඉත්තත්තායති. කලයුත්ත චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා කලයුතු දේ කරලා අවසන් කළා. ඒ සම්බන්ධව තවත් කරන්නට දෙයක් නැහැ. එතකොට උන්වහන්සේලා හඳුන්වනවා කත කිච්ච. කත කිච්ච කියලා කියන්නේ කෘත්‍ය කරලා අවසානම්.
එතන අපිට මේ සීලය ගැන උනන්දු වෙන්නට සිද්ධ වෙන්නේ ඒ සීලයෙන් යා යුතු දුර යන්නට. චිත්ත පාරිශුද්ධිය තමයි ඒයින් යා යුතු දුර. ඒ චිත්ත පාරිශුද්ධිය කියන තැනට ගියාට පස්සේ සීලයෙන් කළ යුතු කොටස කරලා තියෙන්නේ. ආය සීලය ගැන දඟලන්නට ඕන නැහැ. දැන් අර උදාහරණයකට ගත්තොත් අපි හිතමු දැන් හුඟක් වෙලාවට අපි සමාජය ගැන කතා කරනකොට මේ මුලින්දලාම දේවල් කරගෙන යන්නට ඕන කියලා ඉංග්‍රීසියෙන් කියනවානේ grass root level එක කියලා. ඒතර මුල්ම මට්ටමේ ඉඳලා. ඒතර හැමෝම මේ grass root level එකෙන් යන්න ඕන නැහැ. ඒත නැත්තා දැන් යම් ප්‍රමාණයකට වැඩිලා තියෙනවා නම් එතනින් එහාටයි වැඩෙන්න ඕන. එතනින් එහාට වැඩෙන්න අවශ්‍ය tikai සකස ගන්නත්. අර ඉක්ම ගිය කොටස් ගැන දැන් කරදර වෙන්න දෙයක් නැහැ. ඒක පිළිලනා. එතකොට තව කෙනෙක් අහන්නට පුළුවන් එහෙමනම් ඇයි අපි මේ හැමතිස්සෙම හැමදාම සීලය ගැන කතා කරන්නේ? ඒ සීලය ගැන කතා කරන්නේ ඒකෙන් කෙරෙන්න ඕන කොටස සම්පූර්ණ වෙන තැනට තාම කෙරිලා නැති නිසා. ඒ කියන්නේ තාම අපි සීල පාරමිතා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට අපි පැමුණාට අපේ සීල විසුද්ධිය ස්ථිරත් නැහැ, චිත්ත විසුද්ධිය ස්ථිරත් නැහැ. අර සීල විසුද්ධිය සකස් කරගෙන චිත්ත විසුද්ධියට එනකොට ඔන්න අපිට තදංග වශයෙන් අර ක්ලේශයන් යටපත් වෙලා දැන් සීලය තුල අපට කිසි වෙහෙසක් නැතුව අර සිල් රැකගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් මට්ටමකට එනවා. නමුත් අපේ චිත්තවිසුද්ධිය ස්ථාවර නැති නිසා ආපහු අපට කෙලස් මතුනහම ආපහු අපේ අතින් අර වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. ආය අපට මේක සුද්ධ කරන්න. එතකොට විස්කම්පන වශයෙන් දීර්ඝ කාලීන වශයෙන් කෙලස් යටපත් වෙලා තිබ්බ වුණත් ඒව නැවත මතු වෙනකොට ආය අපි දුස්සීල පුද්ගලයන් බවට පත් වෙන්නට පුළුවන්. දැන් ওই පාර මේ ජාතක කතා හැම කීවලා බලනකොට පේනවා මහා බෝසතාණන් වහන්සේ පවා දිගු කලක් ධ්‍යාන වඩලා අවිඥා උපදවාගෙන අහසින් යන්නට පුළුවන් හැකියාව නැති කරගෙන ගුණධම් වඩලා තියෙනවා. පොඩි අවස්ථාවක් වෙනස් වෙච්ච ගමන් ආය අර කෙලස් මතු වෙලා කාමෙහි වරදවා හැසිරීම ආදියට යොමු වෙලා තියෙනවා. ඉතින් එහෙම වෙනකොට ආයේ අරව පුහුණු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එතකොට අර මුලින්ම යනවා වගේ අමාරු නෑ. යම් මට්ටමකට ඒවා ප්‍රගුණ කරලා තියෙන නිසා සිහි කල්පනාව අවදි කරගත්තාම නැවත සංවර වෙන්න පුළුවන්. නමුත් මෙහෙම මෙහෙම මේක කරගෙන කරගෙන ගිහිල්ලා ඊට පස්සේ මාර්ගඵල තත්ත්වයට ආවට පස්සේ තමයි සදාකාලිකව ඒ ඊට අදාළ ක්ලේශයන් දුරු වෙන්නේ. ඉතින් එහෙම වෙන තෙක්ම අපිට මේක මුලින්දන් නැවත නැවත පවත්වන්න සිද්ධ වෙනවා. අතහරින්න බෑ. ඒ නිසා සීල පාරමිතා පුරලා ඊට පස්සේ අපි දාන පාරමිතා පුරලා ඊට පස්සේ සීල පාරමිතාවයි සීල පාරමිතා පුරලා නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි එතනට ගියාම අර දාන සීල දෙක අවශ්‍ය නැහැ. එහෙම කියන්න බෑ. දැන් සමාජය තුල සමහරව කතා කරනවා දැන් අපි භාවනා කරන්න ඕන ඔය ආමිස දාන දිදී ඉඳලා හරියන්නේ නැහැ ඔය සිල් රැකරකම ඉඳලා හරියන්නේ නැහැ දැන් අපි භාවනා කරන්න ඕනේ. ඒ නිසා දානේ සීලේ පැත්තකින් තියලා භාවනා කරන්න. දානේ සීලේ පැත්තකින් තියලා භාවනා කරන්න කියලා කියන්න පුළුවන්. ඒ දානෙන් සීලෙන් ආයුතු දුර නැවත පහලට වැටෙන්නේ නැති මට්ටමට ආවනා. ඉතින් දානෙන් සීලෙන් යාතු දුර තමයි ක්ලේශ ප්‍රහාණය. ක්ලේශ ප්‍රහාණය කරලා නම් ආ දැන් ඉතින් ওই දානේ සීලේ ගැන කරදර වෙන්න දෙයක් නැහැ කියලා ඒක බැහැර කරන්න පැත්තකින් තියන්න පුළුවන්. පැත්තකින් තියනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒක ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. රාතන් වහන්සේ දන් දීම නවත්තන්නේ නැහැ. උන්වහන්සේ සාංසාරික වශයෙන් ඒ කරගෙන ආපු සුචරිතය අන්නයිගේ යහපත වෙනුවෙන් කරනවා. දැන් උන්වහන්සේට තවදුරටත් තමන් වහන්සේගේ චිත්ත පාරිශුද්ධිය සඳහා ඒ ගුණය මතු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක මතු කරලා ඉවරයි. හැබැයි රහතන් වහන්සේ දන් දෙනවා අනුන්ගේ යහපත සඳහා. උන්වහන්සේට දැන් අමුතුවෙන් සිල් රකින්නට වෙහෙසෙන්නට ඕන නැහැ. හැබැයි උන්වහන්සේ සිල් රකින්න කුමක් නිසාද? ඒ උන්වහන්සේගේ ප්‍රකෘතිය නිසා. දැන් උන්වහන්සේට ක්ලේශයන්ගෙන් මිදෙන්නට නෛෂ්ක්‍රාම්‍ය සඳහා වෙහෙසෙන්නට ඕන නැහැ. හැබැයි උන්වහන්සේ නෛෂ්ක්‍රාම්‍ය ගුණය යුක්තයි ඒ උන්වහන්සේගේ ප්‍රකෘතිය නිසා. ඉතින් එතනට පැමිණෙන තෙක් අපට මේවා අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ දැන් අරුණමර්ථක මහත්තයා විශේෂයෙන් මතු කළේ එතන මේ කාය වචී සංවරය තහවුරු වෙන්නේ මානසික සංවරය තුලින්. ඒ මානසික සංවරය ඇති කිරීම තමයි මෙහි මූලික පදනම, මූලික අවශ්‍යතාවය. එනිසා යම් කිසි කෙනෙකුගේ සීල සංවරයෙන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධිය ඇතිවෙන්නට පසුබිම හදන්නේ නැතිනම් ඒ සීල විසුද්ධිය හැබැයි විසුද්ධියක් බවට පත් වෙලා නැහැ. ඒ කියන්නේ තාම අර ශික්ෂණ මට්ටමේ තමයි ඉන්නේ. බලහත්කාරයෙන් අමාරුවෙන් තමයි රැකෙන්නේ.
නිසා ඒක හැබෑවට විසුද්ධියක් හැටියට නිවන් මාගේ එයින් යා යුතු දුර ගියා කියන තැනට එන්න නම් ඒ තැනත්තාගේ ඒ කායික වාචසික සංවරය කඩා වැටෙන්නේ නැතුව ඒ මානසික සංවරය හා බද්ධ වෙච්ච මානසික සංවරය අවදි කරගන්න පුළුවන් මට්ටමකට සංවර්ධනය වෙන. අන්න එහෙම සංවර්ධනය වුණොත් තමයි ඒ සීලය පාරමිතාවක් හැටියට ඊළඟ පියවරට උදව් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. මම ඒ වගේම එතෙන්දි කාරණා දෙකක් අවධාරණය කරන්න බලාපොරොත්තු වුණා. ඒකට අපූරු පසුබිමක් ස්වාමීන් වහන්සේ හැදුවා. දැන් පළවෙනි කාරණේ තමයි ස්වාමීන් වහන්ස, දැන් චිත්තානුපස්සනා මට්ටමටවත් හොඳට දියුණුනේ නැත්තම් කෙනෙකුට චේතනාව කොච්චර තිබ්බා වුණත් චෛතසික මට්ටමින් හැම විටම අලෝභ අදෝස අමෝහ කියන తත්වය ඇති කරගන්න එක හිතන්න බෑ. නෑ ඔව් ඒ දෙතර තියෙන ලස්සනම දේ තමයි අපි සීලය පැත්තක තියලා මේ මේ භාවනාව පැත්තක තියලා එහෙම එකක් නෙවෙයි, මේ මේක එක දිගට යන මනස මූලික කරනවා. ඒ වගේම ඒකේ ගැඹුරකට ගිහින් තමයි යනකොට තමයි හොඳටම මේ තත්වයට එන්න පුළුවන්, මේ සීල තත්වයට. ඒ කියන්නේ ඒව ඔක්කොම ඒකාබද්ධ වෙනවා මේ අන්න ගුණාංග. එහෙමයි. දැන් අපි අර මාර්ගාංග ගැන කතා කරනකොට කිව්වනේ මේ මාර්ගාංග කියන තැනට යනකොට සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග මේවා වැඩි දියුණු කරගෙන ගිහිල්ලා ඒ සියල්ලෙහි සම්මිශ්‍රණයක් තමයි මාර්ගාංග කියනකොට ඒ චෛතසික ධර්ම තුල අවදි වෙන්නේ. ඒ මනෝභාවයන් තුල අවදි වෙන. එතකොට අර එකක්වත් ගිලිහිලා නෙමෙයි, ඒවා ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ගිහිල්ලා ඒ සියල්ලෙහි සුසංයෝගයක් තමයි අතන යෙදෙන්නේ. එහෙමයි. ඔව්. ඊටපස්සේ ස්වාමීන් ඒ වහන්සේ මට්ටමට කියපු, එන්න ඕනේ. ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට දැන් අපිට සීලේ වැඩක් නැහැ කියලා මේ භාවනාව විතරයි ඕනේ කියන කතාවක් කියනවනම් ඒක හරියට කාරණා නොදැන කියන කතාවක්. අන්න ඒක හරියට කරුණ වටහා නොගෙන මග වරද්දගෙන කියන කතාවක් එතන තියෙනවා. අනිත් දේ තමයි ස්වාමීන් වහන්ස මට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි, ගැටලුවක් තමයි, අපි ඇයි මේ කාරණේ කියන්නේ නැත්තේ? මොකද්ද කාරණේ? අපි පන්සිල් කියලා දෙනවා, දසසිල් කියලා දෙනවා, නමුත් අතන පෙන්නන්නේ මොකද්ද? වාචසික කායික වීතික්කමණය වීමට හේතු වෙන තැන. එතකොට එතනයි අපි හදන්න පටන් ගන්න ඕනේ කියන එක එච්චරම කියවෙන්නේ. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන එක හදන්න පටන් ගන්නකොට චේතනා තත්ත්වෙන් ඒ විශේෂම චෛතසික තත්ත්වයට පත් වෙනකොට ඒකෙන්ම ත්වරණයක් එන්න පටන් ගන්නවා. අර අර්ක බලෙන් නවත්වනවා වගේ නෙවෙයි ස්වාමීන් වහන්ස. ඒක හරි හරි මේ එක්ස්පෙරිමන්ට් එකක් වගේ, හරිම මේ ඒකේ ඒක ප්‍රීතිමත් ස්වභාවයකුත් තියෙනවා. ඒකේ ලොකු ජවයක් ඇති වෙනවා ස්වාමීන් වහන්ස. ඒ විදිහට කියලා දෙනවා. ඒක කියා දෙන්න ඉතින් එකක් තමයි Tamante එතන තියෙන වැදගත්කම දැනিলা තියෙනවා. දැන් සමහර කෙනෙක් කොච්චර ගුණධම් වැළුවා වුණත් ඒවැ සංදිසන. දැන් උදාහරණයක් හැටියට ගත්තාම සමහර ඉන්නවා ගොඩාක් දැනුගත්කම් තියෙනවා. ඒ දැනුගත්කම් තිබිච්ච පමණට උගන්නන්න බෑ. එතකොට උගන්නන්න හරියට බැරි වෙන්න ප්‍රධාන හේතු දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි කාරණේ දන්නේ නැති බව. අනිත් එක තමයි ඒක දැනගෙන තිබුණා වුණාට ඒක ශිෂ්‍යයා තුල පිහිටවන්න ඒක වැදගත් සම්දිස්ථාන මොනවද? මොකක් කළොත්ද මේක පිහිටන්නේ? කොතනද මේකේ මූලයන් තියෙන්නේ? කොතනද මේකේ සම්දිස්ථාන තියෙන්නේ? මොන මොන තැන්ද වැදගත් තැන්? ඒවා ස්පර්ශ කළොත් තමයි මේ ඉතුරු ටික වැඩෙන්නේ. ඉතින් ඒවා හරියට හඳුනාගෙන තිබුණොත් තමයි අර ටික කියා දෙන්න පුළුවන් තව කෙනෙකුට වැටහෙන හැටියට. ඉතින් එක්කෝ ඒ ප්‍රකාශ කරන කෙනා කාරණේ හරියට වටහාගෙන නැති නිසා කියා දෙන්නද, තමන් වටහා ගත්තා වුණත් අනිත් අයට මේක වැටහෙන්න කියා දෙන ක්‍රමේ හරියට තේරුම් ගන්න නැතිනම් ඒත් ඒක ඉතින් ලෝකෙට ඒ විදිහෙන් පැහැදිලි කරන්න පහසු නෑ. ඉතින් ඔය කරුණු දෙකම හේතු වෙන්න පුළුවන් ගොඩක් තැන්වලදී ඒක කතා නොවෙන්න. එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. මම නවතිනවා. සමරතුංග මහත්මයා
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අත්තරස් මම හිතන්නේ මේ ප්‍රශ්නේ සීලයට ටිකක් සම්බන්ධ ඇති කියලා හිතෙනවා. ඔව් ස්වාමීන් වහන්ස, කර්ම රාගය කියන්නේ මොකක්ද? ඒකේ විපාක මොනවද කියලා මට චුට්ටක් කියලා දුන්න අධර්ම බොහොම. අධර්ම රාගය. ආ අධර්ම රාගය කියන්නේ දැන් ඔන්න අපි හිතමුකෝ දේශය කියන එක ගිහියා තුලවත් පැවිද්දා තුලවත් ඇතිවෙන්නට අවශ්‍ය දෙයක් නෙමෙයි. අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා කියන්නේ ඒක ඇත්තටම ඒකෙන් තමන්ටවත් ලෝකෙටවත් අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි රාගය කියන එක ඊට වඩා වෙනස්. රාගය කියන එක තුල තමයි මේ ලෝකේ පවතින්නේ. ලෝකේ නඩත්තු වෙන්නේ ලෝභය මත, තෘෂ්ණාව මත, රාගය මත. එතකොට ඒ කියන අලවන, බන්ධනය කරන, ඉන්ද්‍රයන් පිනවන, ඉන්ද්‍රයන් උත්තේජනය කරන, දේවල් ඒකරාශී කරන, අත්පත් කරගන්න, නඩත්තු කරගන්න, ඒවැන් යැපෙන ඔය කාරණා මත තමයි මේ ලෝකය පවතින්නේ. එතකොට භික්ෂුවක් හැටියට ඒ භික්ෂුව රාගයෙන් වැළකිලා, මෛතුන සේවනයෙන් වැළකිලා කටයුතු කරන්න ඕන කියන කියලා ඒක පනවන්න කිසි බාධාවක් නැහැ. මොකද ඒ මූලික ගුණාංගයට අනුගතවයි, අවනතවයි මහණකමට අවතීර්ණයි. හැබැයි ගිහියාගේ ප්‍රතිපදාව තුළ ඒ ගිහියා නිවන් දකින්න යන ගමනේදී මෛතුන සේවනයෙන්, ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් බැහැර විය යුතුයි කියලා එහෙම පණවන්න පුළුවන් කමක් නැහැ. එතන පණවන්න පුළුවන්කම තියෙන්නේ මේ මූලික විශ්ව පැවැත්මට අදාළ වෙන රාගය, තෘෂ්ණාව මේක සීමා අතික්‍රාන්ත නොයි, එය සීමා සහිත කරගන්න. එය ඒ ලෝක සම්මුතිය අතික්‍රමණය කරන්නේ නැතුව ලෝක සම්මුතිය ඇතුළත ඉඳගෙන පවත්වා ගන්න කියන මට්ටමට සීමා කිරීමක් ගැන විතරයි එතන කතා කරන්න පුළුවන් වෙන්නේ ඇතැම් කෙනෙක් සම්බන්ධ. දැන් ද්වේෂය සම්බන්ධව එහෙම නැහැ. ගිහියාටත් පැවිද්දාටත් ද්වේෂය අනර්ථකාරී, ඒකෙන් වළකින්න කියලා ඍජුව ඒක පනවන්න පුළුවන්. හැබැයි රාගය කියන එකේදී එහෙම පනවන්න බෑ. ඒ නිසා රාගයේදී ධර්ම රාගය සහ අධර්ම රාගය කියලා දෙකක් ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ධර්ම රාගය කියලා කියන්නේ ලෝක සම්මුතිය මත ඊළඟට තමන් සමාජ පැවැත්මට අනර්ථයක් නොවන හැටියට, ඊළඟට තමන් ඇති කරගත්තු සම්මුතිවලට අනුව, ඒ සම්මුති කියන එක තමන්ට හිතුවක් අරව නෙමෙයි ලෝක සම්මුතියත් එක්කලා යන විදිහට, අන්නේ වගේ යම් යම් සීමා මායිම් ටිකක් ඇතුලේ තමන් පවත්වාගෙන යනවා නම් ඒ රාගයේ තෘෂ්ණාව එතන ධර්ම රාගය. ඒ පරිබාහිරව ඒ රාගය පවත්වනවා නම් ඒක අධර්ම රාගය. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කෙසේ තරුණයා විවාහ ගිවිස ගන්න. විවාහ ගිවිස ගත්තන් පස්සේ දැන් මේ විවාහ සංස්ථාවේ ප්‍රධාන එක් කොටසක් තමයි ස්ත්‍රී පුරුෂයන් හැටියට කායිකව තෘප්තිමත් වීම. එතකොට එතන රාගයක් ඇති වෙනවා. හැබැයි ඒ රාගය ඔවුන් ලෝක සම්මුතිය මත, ලෝක ධර්මයන් අතික්‍රමණය කරන්න නැතිව මව්පියන්ගේ කැමැත්ත මත, තම තමන්ගේ අන්‍යෝන්‍ය විශ්වාසය සහ කැමැත්ත මත නීත්‍යානුකූලව පවතින සංස්කෘතියට අනුගතව සමාජ පැවැත්මට හානියක් නොවන හැටියට යම් සම්මුතියකට, යම් නීතියකට අනුගතව වෙන් කරගත්තු පුද්ගලයෙක් සමග අර සරාගී සම්බන්ධතා පවත්වාගෙන යනවා. නමුත් මනස කියන එක මේ නීතිවලට අදාළ වෙන්නෙත් නැහැ, මේ සම්මුතිවලට අදාළ වෙන්නෙත් නැහැ, මේ සංස්කෘතියට අදාළ වෙන්නෙත් නැහැ. ඒක අවිචාරවත්ව දකින දකින ස්ත්‍රිය, දකින දකින පුරුෂයා එක්ක බැඳෙන්න පුළුවන්. ඒ මොකද ඒ සුඛ වේදනාවක්, ඉන්ද්‍රිය පිනවීමක් ලැබුවට පස්සේ ඒ හා සමාන තව බොහෝ දේවල් වලට අපේ අවධානය යොමු වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න එක තවත් විදිහකට, වෙනස් විදිහකට, තව විදිහකට, මේක මේ විදිහට සීමාවකින් තොරව යන්නේ. එතකොට දැන් අර ධර්ම රාගය කියන තැන අපි සීමා සහිත වෙනවා නම්, ලෝක සම්මුතිය, සීලය කියන තැන අපි සංවර වෙනවා නම්, ඒ ගිහියාට සිද්ධ වෙනවා
ලෝක සම්මත වශයෙන් වෙන් කරගත්තු ස්ත්‍රිය හෝ පුරුෂයා සමග පමණක් කාමසේවනයේ යෙදමින් ඉන් පරිබාහිර වූ ස්ත්‍රී පුරුෂයන් සමග කාමසේවනයේ යෙදීම අධර්මයක්. ඒක ලෝක ධර්මයන් අතික්‍රමණය කිරීම. ඒක සීලය පළුදු වීම. ඒක සමාජ අපවාද වලට හේතු වෙන දෙයක්. ඒක දුගතියට යන්නට හේතුවක්. මේ විදිහේ කරුණුත් එක්ක ඒතනත්ත හැම විටම මනසට අවවාද දෙමින් එතන රැකෙන්නට උත්සාහ කරනවා. හැබැයි මෙහෙම රැකෙන්න උත්සාහ කළාට මනසේ අර ඉන්ද්‍රිය පිනවීම පිළිබඳ තෘෂ්ණාව රාගයට තමන් වහල් වෙන තාක්කල් අරක වළක්වන්න පහසු නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට අර අපි මුලින් කතා කළා වගේ අපේ අරුණ මහත්මයා කතා කළා වගේ මානසික සංවරයකට එනවා නම් ඒ කියන්නේ අඹුසැමි ඇසුර අන්‍යෝන්‍ය වශයෙන් කල්‍යාණ මිත්‍ර ඇසුරක් පවත්වා ගැනීම ඒ වගේම මානව අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම ධාරක ප්‍රජාව සමාජයට දායාද කිරීම එතකොට මේ මූලික අවශ්‍යතාවයක් සඳහා මේ පැවැත්මක් සඳහා මේතන පවත්වා ගන්න කියන තැන අවබෝධ කරගත්තොත් තමයි කෙනෙකුට හැඟීම් වලට වහල් නොවි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට එතන හුදෙක් අර මම අන්නේ ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කරන්නේ නැහැ මං අධර්ම රාගයට යන්නේ නැහැ කියලා බල කලයි කියලා මනස ලෑස්ති නැ නවතින්. ඒ නිසා මනස දැනුවත් කරන්න ඕන නැවත නැවත ඇයි ඒවා නොකළ යුත්තේ? ඒ සහ ඇයි ඒවා කරන්න ඕන වෙන්නේ මට? ඇයි ඒවා ගැන හිතෙන්නේ මට? ඒ හිතෙන්නේ හැඟීමට වහල් වෙලා නිසා. එතකොට හැඟීමට වහල් වෙලා නෙමෙයි ලෝකේ පැවැත්වෙද්දී අවශ්‍යතාවයක් සඳහා. එතන මානව සංහතිය ඉදිරියට පවත්වන්න නම් ස්ත්‍රී පුරුෂයන් එකට එකතු වෙන්න ඕන, දරුවන් හදන්න ඕන. ඒක සරාගී භවකින් තොරව ඒක පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහානකම තෝරා ගන්නා ජීවිතේ එකක් එතනින් ගුණධම් තුලින් ලෝකේ පවත්වනවා. ගිහි බව විවාහ සංස්ථාව තෝරා ගන්නවා නම් එතනින් අඹුසැමියන් හැටියට දරුවන් ලෝකයට දායාද කරමින් ලෝකේ පවත්වන. එතකොට මේ දෙකම පවත්වාගෙන යන්නට ස්ත්‍රී පුරුෂයන්ගේ එකතු වීමක් අවශ්‍යයි. ඒ එකතු වීම හුදෙක් හැඟීම් වලට වහල් වෙලා තෘෂ්ණාව සීමා අතික්‍රාන්තව ගිහිල්ලා තන්ට වසඟ වීමක් හැටියට නෙමේ නිවන් දකින්නට යන ගමනේදී සත්පුරුෂ බිරිඳක් සත්පුරුෂ සැමියෙක් තෝරාගෙන කායික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා, මානසික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා, ධාරක ප්‍රජාව සමාජයට දායාද කරනවා, සමාජ සහසම්බන්ධතා ගොඩනගා ගන්නවා, බිරිඳ සැමියාටත් සැමියා බිරිඳටත් කල්‍යාණ මිත්‍රයෙක් හැටියට ගුණධම් වඩන්න ඔවුනොවුන්ට උපකාර වෙනවා. මේ සමස්තයම තමයි විවාහ සංස්ථාව කියලා කියන්නේ. ඒ නිසා ඒක හුදු කාමයන්ට වහල් වීමක් කියන එක නෙමෙයි. දැන් මේ බටහිර ලෝකේ ගත්තහම අපට පේනවා ඒවාෙහි මුල් තැන දීලා තියෙන විවාහ සංස්ථාවට නෙමෙයි. ඒවා මුල් තැන දෙන්නේ ඉන්ද්‍රිය පිනවි. මොකද ඒගොල්ලන්ගේ ජීවන පරමාර්ථ බොහොම පටුයි. සතුටින් සුවෙන්ින්. ඒතකොට සුව විඳින්න පුළුවන් නම් මොන ක්‍රමෙන් හරි ඒක මානව හිමිකමක් හැටියට එය සම්මත කරගන්න. සතුටින් ඉන්න පුළුවන් නම් මොන ක්‍රමෙන් හරි ඒක මානව හිමිකම. එතකොට මේ මොන ක්‍රමෙන් හරි කියන තැන ගොඩක් දෙනෙකුට බාධා වෙනවා වගේ පේනවනේ ඒකට නීතියක් දාගන්න. ඊට පස්සේ එහෙම බාධා නොවන හැටියට ඒක කරගන්න පුළුවන් නම් ඒක සමාජ සම්මත කරගන්න. සම්මත කරගෙන එතකොට තමන්ට විවාහ නොවි ඕනනම් කෙනෙක් ඇසුරු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක න හරියන්නේ නැහැ කියලා තේරෙනවා. එයා තැරලා තව කෙනෙක්ට යන්න පුළුවන්. එතකොට මේ ධර්මයත් එක්කලා යන තැනදී එතන නීතිමය ඉඩක් හදාගෙන තියෙනවා. හැබැයි ඒක ධර්මානුකූලව යනකොට තමන්ගේ අධර්ම රාගයට තමන්ගේ විෂම ලෝභයට තමන්ගේ සීමා අතික්‍රාන්ත තෘෂ්ණාවට නීතිමය පසුබිමක් හදා ගැනීමක් විතරයි. ඒක කාය වචී සංවරය නෙවෙයි. ඊළඟට සමලිංගික ඇසුරකට යන්නට ඕන කියලා හිතනොත් ඒකට නීතිමය ඉඩක් හදාගන්න. එතකොට නීතියෙන් ඒක සම්මත කරගන්න. නීතියෙන් සම්මත කරගත්තාම ආ දැන් මේක නීතියෙන් සම්මතයිනේ, ඒක සමාජ සම්මතයිනේ, ඒක ප්‍රශ්නයක් නැහැනේ. එතකොට අපිට හිතන දේවල් වලට නීති හදාගෙන ඒක සමාජගත කළයි කියලා ඒක සුචරිතයක් වෙන්නේ නැහැ. ඇයි ඒක සුචරිතයක් වෙන්නේ නැත්තේ? මේ අපි යන්නේ කොහාටද? මේ කෙලෙස් නසන්නට යන ගමන. මනුස්ස මනස උසස් කරගත්තා. එතකොට ඒ මනස උසස් නම් ඒතනත්තට හිතන්න පුළුවන් වෙන්න ඕන උසස් මානසික තත්ත්වයන්. තමන්ගේත් අනුන්ගේත් යහපත. එතකොට අනුන්ගේ යහපත අනුන්ට යහපතක් නොවන හැටියට සමාජ සම්මුතියක් හදාගන්න. හැබැයි එතකොට තමන්ට සිද්ධ වෙනවා යහපත. ආත්මාර්ථය කියන්නේ මොකක්ද?
ආත්මార్థය කියලා කියන්නේ තමන්ගේ මනස කෙලෙසෙන් නැතුව පවත්වාගෙන. ඉතින් එහෙමනම් එතන හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව තමන්ට පුළුවන් වෙන්න ඕන මූලික අවශ්‍යතා මත රැකෙන්න. ඒකයි ආර්ය ප්‍රතිපදාව කියන්නේ. අපි දැන් අර සිව්පස්සේ සම්බන්ධව කතා කළේ ඒකයි. දැන් තමන්ගේ හැඟීම් වලට වහල් වෙනවා. ඒ හැඟීම ඉටු කරගන්නට සමාජ සම්මුතිය බාධාවක් නම් නීතිය වෙනස් කරලා. නීතිය වෙනස් කරලා ඒකට නීතියක් සම්පාදනය. එතකොට ඒක සමාජ සම්මත. සමාජ සම්මත වුණු පමණට අර ආත්ම අනර්ථය නවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා ලෝක දේවල් සම්මත වෙච්ච පමණට නෙමෙයි ධර්ම රාගය අධර්ම රාගය තීරණය කරන්නේ. අර අවශ්‍යතාවය කියන මූලික ගුණය ඉක්මවා ගිහිල්ලා හැඟීම් වලට වහල් වෙන තැනකට යනවනම් එතන ඇති වෙන්නේ එක්තරා ක්ලේශයන්ට වසඟ වුණු ස්වභාවය. ඒ ක්ලේශයන්ට වසඟ වුණු ස්වභාවය ලෝකයටත් අනර්ථකාරී විදිහට ක්‍රියාත්මක වෙනවා නම් ඒක බරපතල අකුසලයක්. එතකොට අපි හිතමු යම්කිසි කෙනෙක් නීති සම්පාදනය කරගෙන සමාජයේ ඉඩ හදාගෙන අර අධර්ම රාගය පවත්වාගෙන යනවා. අපි හිතමුකෝ යම්කිසි සමාජයක ඕනනම් තමන් විවාහ කරගත්තු බිරිඳ පමණක් නෙමෙයි අන්නේ කාන්තාවොත් කැමතිනම් එයාත් එක්ක ඉන්න පුළුවන් දෙදෙනා කැමතිනම් කියලා සම්මුතියක් හදාගත්තා කියන්නේ. තමන් විවාහ වෙත පුරුෂයා විතරක් නෙමෙයි ඕනෝන් කැමතිනම් බෙදා හදාගෙන භුක්ති විඳින්න පුළුවන්. දැන් එහෙම ඒවා අද කාලෙත් ඉතින් නීති සම්පාදනය නොකලට ඕන තරම් ඔය මේ ක්ලබ් වල අර එහෙමේ ඔය ඕන තරම් තැන් වල ඒවා කෙරෙනවනේ. එතකොට නමුත් ඒවා නීතිගත කරලා නැහැ. එතකොට ඕනනම් යම් කෙසේ අදූරදර්ශී පාලකයෝ ඉන්න රටක ඕනනම් පුළුවන් මේවා පාර්ලිමේන්තුවට ගෙනහිල්ලා නීතිගත කරගන්න. දැන් ඔය පහුගිය කාලෙත් කතා කළේ සමලිංගික ඇසුර කියන එක නීතිගත කරන්න ඕන අපේ රටෙත් කියලා. ඒ වගේ සදාචාරයක් ගැන හැඟීමක් නැති, ජාතියක් ගැන හැඟීමක් නැති, දහමක් ගැන හැඟීමක් නැති, මනුස්සකමක් ගැන හැඟීමක් නැති පාලකයෝ ඉන්න රටක ඕනනම් අර වගේ ඒවා නීතිගත කරගන්න පුළුවන්. එතකොට නීතියෙන් ඒකට ඉඩක් හදාගන්න. හදාගත්තන් පස්සේ දැන් මේක නීති වළංගුයි. එතකොට එහෙම වෙච්ච පමණට අපේ අධර්ම රාගය ධර්ම රාගයක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම විටම සමාජ නීතිය කියන එක එක් දෙයක්. අපි මේ ඉහතදිත් කතා කරලා තියෙනවා සීලය කියන එකේ එහෙම නැත්නම් හොඳ නරක කියන එකේ මෙනුම් දණු තුනක් තියෙනවා. පළමු මෙනුම් දණ්ඩ තමයි හේතුඵල නැමැති විශ්ව ධර්ම න්‍යාය. දෙවන මෙනුම් දණ්ඩ තමයි ලෝක සම්මුතිය. තුන්වැනි මෙනුම් දණ්ඩ තමයි තමන්ගේ චිත්ත අධිෂ්ඨාන සහ තමන්ගේ භූමිකා. එතකොට ලෝක සම්මුතියට අනුව දේවල් අපට සමහර දේවල් කරන්න පුළුවන් දේවල් තියෙනවා. හැබැයි ඒක ලෝක සම්මුතියට එකඟ වුණාට හේතුඵල වශයෙන් ගත්තහම ඒක බරපතල අනර්ථයක් වෙන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් ඇටියට සමහර රටවල් වල ගත්තොත් සමහර රටවල් වල දරුවෙක් පිළිසිඳ ගත්තහම ඒ දරුවා බිහි වුණොත් අංග විකෘති එහෙම නැත්නම් යම් යම් ප්‍රශ්න කියලා වෛද්‍යවරු හඳුනා ගත්තොත් ඊට පස්සේ අම්මා තාත්තා එකඟ නම් අර දරුවා කුසේදිම ඝාතනය කරන්න. දැන් එතකොට අම්මා තාත්තා එකඟ වුණා කියලා ඒකට නීතිය හැදුවයි කියලා අකුසලය නවතින්නේ නැහැ. එතකොට නීතිමය වශයෙන් ඉඩක් තියෙනවා. සමාජ සම්මුතියෙන් ඉඩක් හදාගෙන තියෙනවා. ඒ නිසා නීතියට පටහැනි නෑ සමාජ සම්මුතියට. ඒ රටේ සමාජ සම්මුතියට පටහැනි නෑ. හැබැයි මනුෂ්‍ය ඝාතනය මනුෂ්‍ය ඝාතනයමයි. ඒකේ කිසි අඩුවක් නැතුව අකුසලයේ සිද්ධ වෙනවා. ඒතකොට ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ අර නීතිය මත නෙමෙයි, හේතුව සහ ඵලය. ඊළඟට අපි හිතමු ගිහියෙක් පොය දවසට සිල් සමාදන් වෙලා විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල් පදයේ සමාදන් වෙලා ඔහු ඉරහැරුණාට පස්සේ හවස් කාලේ ආහාර අනුභව කරනවා. එතකොට ඒක වරදක්. ඒක වරදක් වෙන්නේ හේතුඵල න්‍යාය මත නෙමෙයි. එහෙමනම් හේතුඵල න්‍යාය මත ඒක වරදක් වෙනවා නම් වෙනද රැයට කාපුවම ඒ මනුස්සයාට අනර්ථයක් වෙන්න ඕන. සීලයට හානියක් වෙන්න ඕන. අකුසලයක් සිද්ධ වෙනවා. වෙනද රැයට කෑවයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඒ දවසේ රැයට කෑවයි කියලා රටේ නීතියෙන් ඔහුට දඬුවම් කරන්නේ නැහැ.
එතකොට එහෙමනම් ඒක වරදක් වෙන්නේ ලෝක සම්මුතිය මතත් නෙමෙයි, රටේ නීතිය මතත් නෙමෙයි, හේතුඵලය මතත් නෙමෙයි. ඒක වරදක් වෙන්නේ තමන් එදා අදිෂ්ඨානයක් ඇති කරගත්තා මම අද විකාල භෝජනය කරන්නේ නැහැ කියලා. එතකොට ඒ අදිෂ්ඨානයේ පිහිටා සිටින්න බැරිවීම අදිෂ්ඨාන ශක්තිය නැති බව. එතකොට ඒක නිවන් මඟට බාධාවක්. නිවන් මඟට අදිෂ්ඨානය කියන්නේ පාරමිතාව. තමන්ගේ තනුන්ගේ යහපත පිණිස යම් ස්ථාවරයක පිහිටා සිටින්නට තමන්ගේ හිත සවිමත් වෙන්නට. ඒ හයිය නැතිනම් ඒකේ තේරුම ඒ තැනත්තා ටිකෙන් ටික දියාරු වෙලා යනවා. එතකොට ඒ සඳහා අර මූලික ශික්ෂණය අපට උදව් වෙනවා. සංවරය උදව් වෙනවා. ඒ ශික්ෂණය සංවරය මත තමන්ට පිහිටන්න බැරි වුණොත් ඒ තැනත්තාගේ සීලය දියාරු වෙනවා. සීලය දියාරු වුණාම එතනින් එහා කිසිදු ගුණයක් ඒ තැනත්තාට වඩන්න බෑ. එතකොට ඒකේ තැනත්තාට අනර්ථයක්. ඒ අනර්ථය තීරණය වෙන්නේ රෑට කෑවයි කියන එකෙන් නෙමෙයි. ඒක හේතුඵලය අනුව ගත්තෙන් පස්සේ රාත්‍රියට ආහාර ටිකක් ගන්නවා කියන්නේ කය පවත්ව ගන්න මිසක් ඒක අකුසලයක් නෙමෙයි. රටේ ලෝකේ නීති අනුව ගත්තෙන් පස්සේ රෑට කනවයි කියන එක අපරාධයක් වරදක් නෙමෙයි. හැබැයි සිල් සමාදන් වෙච්ච දවසට රෑට කන එක ඒක සුදුසු නැහැ. ඒක සුදුසු නැති වෙන්නේ තමන්ගේ භූමිකාවමයි. තමන්ගේ අදිෂ්ඨානයමයි. මෙන්න මේ විදිහට ලෝකයේ හොඳ නරක, සුචරිතය දුෂ්චරිතය, යහපත අයහපත, කලයුත්ත නොකලයුත්ත තීරණය කරන ප්‍රධාන බිනුම් දණු තුනක් තියෙනවා. පළවෙනි එක හේතුඵල සංඛ්‍යාත විශ්ව ධර්ම න්‍යාය. ඒකට ආගම් ભેද නැහැ, ලෝක රටේ සම්මුති නැහැ. තමන් මම ඒක අවංකවයි කළේ, මං ඒක සතුටිනුයි කළේ, ඒ කතන්දර මොකුත් අදාළ නැහැ. අදාළ හේතුව ජනිත වුණා නම් අදාළ ඵලය ඒකට අනුව ලැබෙන. ඒතර දෙවෙනි එක තමයි රටක හෝ පුද්ගල කණ්ඩායමක සම්මුතිය නීතිය. තුන්වැනි එක තමයි තමන්ගේ පුද්ගලික අදිෂ්ඨාන සහ තමන්ගේ භූමිකාව. එතකොට මේ කරුණු තුන අනුව අපි සංවර වෙන්නට ඕනේ. ඒ කාරණා තුන අනුව යහපත් වූ කරුණු ඒවා ඔය කරුණු තුනට අනුගතව තමන්ගේ රාගය නඩත්තු කරගන්න පුළුවන් නම් ඒකට කියනවා ධර්ම රාගයයි. ඔය කර්ම තුන අතික්‍රමණය කරපු තැන ඒකට කියනවා අධර්ම රාගය. එතකොට අධර්ම රාගයට යම් කිසි කෙනෙක් පැමිණෙනවා ඒක හේතුඵල ධර්ම න්‍යාය, විශ්ව ධර්ම න්‍යාය ඉක්මවා යනවන ඒක සාංසාරික වශයෙන් බරපතල අකුසල කර්මයක්. ඒක දුගතිය උපදින්න, නිරය උපදින්න, ප්‍රතිසන්දි වශයෙන් සහ ප්‍රවෘත්ති විපාක වශයෙන් බරපතල හානි ලබන හානි සිද්ධ වෙන්නට හේතු වෙනවා. ඒ තමන්ගේ අධර්ම රාගයේ විශ්ව ධර්මයේ ඉක්මවා යන මට්ටමකට ආවන. ඒක ලෝක ධර්මයේ ඉක්මවා යන මට්ටමකට ආවන සමාජ අපවාද ලබන්න සිද්ධ වෙනවා, දඬුවම් විඳින්න සිද්ධ වෙනවා, හිරේ යන්න සිද්ධ වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. සමාජ සම්මුතිය, රටේ නීතිය ඉක්මවා යන මට්ටමට අධර්ම රාගයේ ක්‍රියාත්මක වුණා. එතකොට ඒක තමන්ගේ පෞද්ගලික චිත්තාධිෂ්ඨානයේ තමන්ගේ භූමිකාව පරයා යන මට්ටමකට ආවන තමන්ගේ ප්‍රතිපත්තිය දියාරු වෙන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම ඒක ලෝක ධර්මයේ වශයෙන් බරපතල හානියක් වෙන්නට පුළුවන්. මොකද දැන් අපි හිතමු පැවිද්දෙක් හැටියට අපි ප්‍රතිඥා දීලා තියෙනවා. ප්‍රතිඥා දුන්නා කියලා කියන්නේ මේ සියලු දෙනා කැඳවලා මම අද ඉඳලා මහණදම් පුරනවා කියන එක නෙමෙයි. මේ සිවුර දරාගෙන සිටීමම ලෝකයට දෙන ප්‍රතිඥාව. මම පැවිද්දෙක් කියලා. මේ සිවුර දකින්නකොට අනිත් අය විශ්වාස කරනවා මේ හාමුදුරුවමක් කියලා. එතකොට ඒ හාමුදුරුවමක් කියන විශ්වාසයේ අනුයි අනිත් අය අපට සංග්‍රහ කරන්නේ. එතකොට අපි ඒකත් එක්කලා බැඳී සිටිනවා ඒ ශ්‍රමණ ධර්මයන්හි පිහිටන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මං අරවා දන්නේ නැහැ, මේවා දන්නේ නැහැ, මං ඒක අහලත් නැහැ. එහෙම කියලා නිදහසට කාරණයක් නැහැ. රටක නීතියක් පැනවීමෙන් පස්සේ ඒ නීතිය මම දැනගෙන හිටියේ නැහැ කියලා ලිහිල් කරන්නේ නැහැ. රටකට ඇතුල් වෙනකොට ඒ රටේ නීතිය මම දන්නේ නැහැ. ඒ දන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. ඒ රටේ නීතිය දන්නවා කියන ස්වභාවය උපකල්පනය කරලයි දඬුවම් නියම කරන්නේ. අන්නේ වගේ මහානකමට එනවා නම් මම මේ මහානකමේ දිගප්පල්ලක් දන්නේ, මේකට අදාළ නීති රීති දන්නේ නැහැ, මේකට අදාළ සිල්පද දන්නේ, එහෙම කියන්න පැවිද්දෙකුට අයිතියක් නැහැ. ඊළඟට මම මහාන වුණා වුණාට මට ඕන විදිහට තමයි මම කෙස් වවන්නේ, මට ඕන විදිහටයි සිවුරු පෙරවන්නේ. ඒක මගේ මානව හිමිකම, මගේ මානව අයිතිවාසිකම, මට ඕන දේ මම කියනවා, ඒ කාටවත් වැඩක් නැහැ. එහෙම කරන්න එහෙනම් ඉතින් සිවුර ගලවලා පැත්තකට තියලා ගෙදර ගිහිල්ලා ඒක කරගන්න ඕන. සිවුර දරාගෙන පැවිද්දෙක් හැටියට ලෝකයේ තුල පෙනී සිටිනවා නම්
උන්වහන්සේ එක එක්කෙනා ළඟට ගිහිල්ලා ප්‍රතිඥා දුන්නේ නැතුවට ඒ සිවුර දරාගෙන සිටීමම ලෝකයට ප්‍රතිඥාව, ශ්‍රමණේකුට අදාළ භූමිකාව තුළ මම ඉන්නවා කියන ප්‍රතිඥා. දර ඒ ප්‍රතිඥාව ලෝකෙට දෙමින්, ඒ ප්‍රතිඥාව නිසා ලැබෙන සිව්පස පරිභෝජනය කරමින්, ඒ ප්‍රතිඥාවට පටහැනි දෙයක් කරනවා නම් ඒක ලෝක සම්මුතියට එකඟ වුණත්, මානව හිමිකම් වලට හරි ගියා වුණත්, ඒක විශ්ව ධර්ම න්‍යායට පටහැනි. ඒ නිසා සමහර දේවල් තියෙනවා ඒක ඒක මගේ පෞද්ගලික අදිෂ්ඨානයනේ, ඒක ප්‍රශ්නයක් නැහැ, මම ඉතින් ඒක පස්සේ පුළුවන් වෙලාවට හදා ගන්නවා එහෙම කියලා ලිහිල් කරන්න පුළුවන් පෞද්ගලික සම්මුති තියෙනවා, පෞද්ගලික අදිෂ්ඨාන තියෙනවා. එහෙම ලිහිල් කරන්න බැරි අවස්ථා තියෙනවා, ඒව තමයි Tamange පුද්ගලික නිගමන උනාට ඒක භූමිකාවක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට ජනාධිපතිවරණයට ඉල්ලන්න ඕන කියලා කෙනෙක් තීරණය කරනවා. ඒක Tamange පුද්ගලික නිගමනය. හැබැයි ජනාධිපති හැටියට ප්‍රතිඥා දුන්නාට පස්සේ ඒක පුද්ගලික තීරණයක් නෙමෙයි, ඒක සමාජමය වශයෙන් භූමිකාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ මට ඕන නම් මම මේවා කරනවා, බැරි නම් නිකන් ඉන්නවා, එහෙම හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔහුට වගකීමක් පැවරෙනවා විශ්ව ධර්ම න්‍යාය මත. ඊට පස්සේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හැටියට දැන් අපි හිතමු විවාහ වෙනවා. විවාහ වෙලා ඒගොල්ලෝ දරුවෙක් හදනවා. එතකොට ඒ දරුවා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ දරුවෙක් හදන්න, මේ අහම්බෙන් ලැබුණේ, ඒ නිසා අපිට කරන්න දෙයක් නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වගකීම සහිතයි ඒක. එතකොට ඒක පුද්ගලික කාරණයක් වුණාට දරුවා ලැබුණාට පස්සේ ඒක භූමිකාවක් බවට පත් වෙනවා. එතකොට මාතෘ පිතෘ භූමිකාව. ඒක පරයා කටයුතු කරන්න එයාට අයිතියක් නැහැ. ඊළඟට Tamanට එහෙනම් ඉතින් අපිට පුද්ගලිකව නම් අපි ඒකට වග කියනවා, එහෙනම් අපි දරුවා හැදුනා වගේ අපි දරුවා නැති කර. එහෙම අයිතියකුත් නැහැ. මේ විදිහට මේ විශ්ව ධර්ම න්‍යාය, සමාජ සම්මුති, ඊළඟට පුද්ගලික අදිෂ්ඨාන සහ භූමිකා, මේවා සියල්ලක් එකට බද්ධ වෙලා පවතින. ඒ නිසා ඒවා පොඩි පොඩි තැන් වලින් වෙන් කරගන්න පුළුවන් තැනුත් කලාතුරකින් තියෙන්න පුළුවන්. බහුලව මේවා එකට ඒකාබද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ධර්ම රාගය අධර්ම රාගය අපි තීරණය කරන්න වෙන්නේ ඔන්නෝය මූලික මිනුම් දඬු තුනත් එක්කලා. ඒතකොට මේ මිනුම් දඬු තුනෙන් වඩාම බරපතල කාරණේ තමයි විශ්ව ධර්ම න්‍යාය පරයා කටයුතු කිරීම. ඒකෙදි අනිවාර්යෙන් ඒවා තමයි අකුසල් කියන මට්ටමින් අල්පසාවද්ද හෝ මහාසාවද්ද කියන ස්වභාවයෙන් හඳුනා ගන්නට වෙන්නේ. ඒ නිසා ඒ අධර්ම රාගේ විපාකය කොච්චරද කියන එක තීරණය කරන්න වෙන්නේ තමන්ගේ මනසට එයින් වෙච්ච හානියත් ලෝකයට එයින් වෙච්ච හානියත් මත තමයි තීරණය කරන්න වෙන්නේ ඒක ප්‍රතිඵලය කොච්චර බරපතල වෙනවද කියන එක. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු. ඉතාම පැහැදිලිව ස්වාමීන් වහන්සේට තේරුම් කරා. ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඊළඟට විශාකා මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අවසරයි. අපසමයි. මේ දේශනාව ඉතාම ගැඹුරකටත් ලොකු ප්‍රදේශයකටත් පැතිරෙනවා. ඒක හොඳ ගාක් ප්‍රයෝජනවත් අද දේශනාව ස්වාමීන් වහන්සේ. ඒ සඳහා ඒ ගැන ඔබ වහන්සේට සිල් දෙනටම පින්. මම අහන්න මේ ප්‍රශ්නේ අහන්න හිතුවා මොකද අද දේශනාවට අදාළයි කියලා හිතලා, මේක ගොඩක් අයට අදාළ සමහර තැන් වලට අදාළ වෙයි කියලා හිතලා මම මේ ප්‍රශ්නේ මේ අවස්ථාවේ අහන්නේ. මේ අපි යන පන්සලක් තියෙනවා මෙහි මේ වෙන පිට රටක. ඒ රටේ ඒ අපේ ලංකාවේ හාමුදුරු කෙනෙක් නෙමෙයි, උන්වහන්සේ ඉතාම හොඳට ධර්මය මේ උගන්වනවා, මේ අභිධර්මය උගන්වනවා, අපිට පන්ති පවත්වනවා. එහෙම උන්වහන්සේ හැබැයි තනියම වාසය කරන්නේ. දැන් ළඟදී ඉඳලා දැන් උන්වහන්සේ ඉස්සර නම් හරීම මේ මේ හොඳට මේ සාන්ත දාන්තව ඒ කියන්නේ මූණ කටුවෙන් උනත් පේනවා. ඒක නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. දැන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ළඟදී දැන් අපි උදාහරණයක් වශයෙන් ඊයේ අපි භාවනාවත් වුණ මාසයක කරයක් මේ කතානුකර භාවනා කරන එකක් තුන් හතර දිනක ආවා. හැබැයි දැන් ළඟදී ඉඳලා ස්වාමීන් වහන්සේ මේ එතනට ඉස්සරහ ඉඳලම උදව් කරන මේ
ස්ත්‍රී ගෑනුවෙක් කෙනෙක්. ඇත්තටම එයා තමයි අපිට පන්සල ගැන කිව්වෙත් වෙන වෙන තැනකදී හම්බෙලා. එයා දැන් ස්වාමීන් වහන්සේ තනියම, ඒ උන්වහන්සේ තනියමනේ වාසය කරන්නේ. ඒ කියන්නේ ආවාසේ එක එක ගේව එක 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 තැනක තමයි අපි භාවනා, එතන භාවනා කරන්නේ, එතනමයි වෙන කොටසක. ඉතින් මම දන්න හැටියට ස්වාමීන් වහන්සේලාට ස්ත්‍රියක් එක්ක තනියම මේ එහෙම එක වහලක් යට ඉන්න බෑ මොහොතක්වත්. දැන් මේ අපිට දැන් අවස්ථා කීපයකටම දැකලා තියෙනවා. දැන් මේ මෙයා මේ අපි දැන් උදාහරණයක් වශයෙන් ඊයේ අපේ පන්ති වුණාම අපි ඔක්කොම ගියා. අරයා ඔහෙ කැරකි කැරකි ඉන්නව මේ අනිත් අය යනකම්. ස්වාමීන් වහන්සේත් මොකද කියන්නේ නැහැ. ඉතින් ඔටි ඉස්සෙල්ලත් ඕක අපිට දැනගන්න මේ දැක්කා. ඉතින් ඕකට ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට එහෙම එකපාරට මොකද කියන්නත් බෑ. උනාට දැන් අර අද සාකච්ඡාව හැටියට වහන්සේ කියුවා විදියට අපේ සීලේ කොටසක්නේ දැන් මේ ස්වාමීන් වහන්සේ ඉතාම හොඳට අපිට උනත් එතෙන්ට ගියාම කිසිම හිත කර දෙන්න නැතුව සීල භාවනා, දාන සීල භාවනා ඔක්කොම කර කරගෙන ආව පහුගිය අවුරුදු ගානක් තිස්සේ. දැන් මේ ළඟදී ඉඳලා මේක දැක්කහම අපිටත් හිතින් මොකද්ද වගේ ඉතින් අපි දැක්ක ස්වාමීනාංශගේ ස්වරූපින නිකන් වෙනස් වගේ පේනවා. දැන් මේවා පේනකොට අපිටත් ඉතින් ඒ වගේ කටයුතු කරගන්න බෑනේ. ඉතින් මෙහෙමයි. ස්වාමීනාංශත් ඒ ගැන ඔතන ගොඩක් ප්‍රශ්න ඇති නිසා එහෙනම් මේ ගැන මොකද්ද කරන්න කියලා අහන්න තමයි වහන්සේ ඇහුවේ. ඔතන දැන් කරුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණය තමයි රටේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් අපි හිත කලම්බ ගන්නේ නැතිව අපි ගුණධම් වඩන්න මනස සැහැල්ලු කරගන්නේ, සංසුන් කරගන්නේ කොහොමද කියලා අපේ මනසේ එන විවිධ විචිකිච්ඡා, එතකොට ක්ලේශ ධර්මයන්, වංචක ධර්මයන් අපි හඳුනාගෙන අපේ මනස පුහුණු කිරීම ප්‍රධාන කොටස. අනිත් කොටස තමයි අපි ගුණධම් වඩනවා වගේ මේ ශාසනයත් අපි රැක ගන්න ඕනනේ. ශාසනය රැක ගන්න ඕන, මේක පවත්වා ගන්න ඕන. එතෙන්දී අපිට යුතුයකමක්, වගකීමක් තියෙනවා. භික්ෂුව ආරක්ෂා කරගන්න, පන්සල ආරක්ෂා කරගන්න, එතන යම් අනර්ථකාරී දෙයක් වෙනවා නම් ඒක වළක්වා ගන්න අපට අයිතියක්, යුතුයකමක්, වගකීමක් අපි හැමෝටම තියෙනවා. ඒක ගිහියාට පැවිද්දට කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පළවෙනි කොටස තමයි උන්වහන්සේ ගැන, ඒකාන්තාව ගැන සැකසංකා ඇති වෙමින් තමන්ගේ හිතේ ඇති වෙන වික්ෂිප්ත බව අපි නුවණින් තේරුම් ගන්න ඕන. මේක මම හිතන දෙයක්, මේක ඇත්තක්ද නැත්තක්ද දන්නේ නැහැ. මේ මම මට හිතන විදිහ, මට හිතන මනෝභාවයන්ගෙන් මම කැළඹෙමි කියලා එතන සංසුන් කරගන්න උත්සාහ කරන්න ඕන, තමන්ගේ හිත තේරුම් ගන්න. දෙවනි පියවර හැටියට සාසනය රැකගන්න අපි යමක් කළ යුතු නම් ඒක කරන්න ඕන. ඒ නිසා මෙතනදී අපට කරන්න පුළුවන් දායක පිරිස ඔක්කොම එකතු කරගන්න, හරි එහෙම නැත්නම් හිතවත් කීප දෙනෙක් එකතු කරගන්න, හරි ඒ ස්වාමීන් වහන්සේට මම හිතන්නේ ඔක්කොම එකතු කරගන්නවට වැඩිය හොඳයි. උන්වහන්සේගේ ආත්ම ගරුත්වයත් රැකෙන හැටියට හිතවත්, දැන් ඔබතුමිය උන්වහන්සේට ගොඩක් සමීපව හිතවත් කෙනෙක් නම් ඔබතුමියටම යෝජනා කළ හැකි. එහෙම නැත්නම් උන්වහන්සේට වඩා හිතවත් යම් උපදේශයක් දුන්නොත් පිළිගන්නා මට්ටමේ ගිහියෙක් හෝ පැවිද්දෙක් ලවා උන්වහන්සේ දැනුවත් කරන්න ඕන. ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සිල්වත් වෙන්න පුළුවන්, ඔබ වහන්සේගේ කිසි වරදක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේක නිකන් කතන්දරයක් හැදෙන්න මූලයක් වෙනවා. දකින මිනිස්සු මේකට එච්චර ප්‍රසන්න නැහැ. මේකෙන් අනතුරක් වෙන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා ඔබ වහන්සේ මේ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේක මේ විදිහට දිගින් දිගට වෙන්න ඉඩ තියන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන සමහර විනය ප්‍රඥප්ති තියෙනවා. අපේ සීලය 100ට 100ක්ම සම්පූර්ණ වුණත් සමහර දේවල් වලින් අපි වළකින්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් හැටියට දැන් රහතන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක් රහත් වුණාට පස්සේ උන්වහන්සේට සීලය ගැන ගැටලුවක් නැහැ. හැබැයි මේ පැවිද්දා ඒ රහත් වුණාට පස්සේ කියලා කාන්තාවන් ස්පර්ශ කරන්න, කාන්තාවන්ගේ අතින් අල්ලන්නට අනේක යෝග්‍ය නැහැ. ඒ යෝග්‍ය නැත්නම් උන්වහන්සේට ඒක මානසික ප්‍රශ්නයක් නොවුණාට උන්වහන්සේ ඒ හැසිරීම දැක්කම සමාජයේ අනිත් අය අකුසල සිද්ධ කරගන්නවා, හිත් දුෂ්ට කරගන්නවා. ඒක සාසනයේ පැවැත්මට, චිර පැවැත්මට ඒක හානිය. ඒ වගේ ප්‍රතජන භික්ෂුන් වහන්සේලා වුණත් ඉන්න පුළුවන්, කාන්තාව එක්කෙනෙක් නෙමෙයි කී දෙනෙක් ඇවිල්ලා තමන්ව අවනත කරගන්න උත්සාහ කළත් ඒකෙන් වැළකිලා රැකිලා ඉන්න පුළුවන් ශක්තිමත් මනසක් ඇති යතිවරයෝ ඉන්න පුළුවන්. හැබැයි
එහෙම හිටිය වුණත් අර සමාජයෙන් කතන්දරයක් එන විදිහේ කටයුතු කරන එක හොඳ නැහැ. දැන් භික්ෂුන් වහන්සේලාට පනවලා තියෙන ශික්ෂාපදවල තියෙනවා අනියත ශික්ෂාපද කියලා. අනියත කියලා කියන්නේ එතන වරදක් වුණාද නැද්ද කියලා නියත බවක් නැහැ. හැබැයි ඒ වැඩි සංවර වෙන්නට ඕන. මොකක්ද ඔය ඔබතුමිය කිව්ව කාරණේ? ඒ කියන්නේ වැසුණු තැනක ආවරණ සහිත තැනක භික්ෂුව සමග යම් ගිහියෙක් යම් කාන්තාවක් එතන එක් ආසනයක වාඩි වෙලා කතා කර කර ඉන්නවද? එක කාමරයක් ඇතුලේ දොර වහගෙන කතා කර කර ඉන්නවද? එක ආවාසයක් ඇතුලේ දොර වහගෙන කතා දොර වහගෙන හෝ අරගෙන හෝ වෙන කවුරුවක් නැතුව ඒ අය පවතිනවා. දැන් මෙතනදී කිසිදු වරදක් සිද්ධ වෙලා නැති වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මෙතන අනර්ථකාරී දෙයක් සිද්ධ වුණා, හාමුදුරන්ගේ සීලයට පළුද්දක් සිද්ධ වුණා, වැරදි විදිහේ කාමනිශ්‍රිත දෙයක් මෙතන කතා කරනවා, කාමනිශ්‍රිත ක්‍රියාවක් සිද්ධ වුණා කියලා චෝදනාවක් කරන්න පුළුවන්. ඒතර බුදුහාමුදුර මේ අනියත ශික්ෂාපද වලින් දේශනා කරන මහණෙනි, එබඳු චෝදනාවක් ලැබිය හැකි විදිහේ පසුබිමක් ඇති නොකර ගන්නට වග බලා ගන්න. එතකොට සීලයට පළුද්දක් නැති වෙන්න පුළුවන්. හැබැයි යම්කිසි බුද්ධිමත් ස්ත්‍රී පුරුෂයන් විසින් නින්දා කරන අපවාද කරන විදිහේ දේවල් කරන්නට එපා. මේ විනය ශික්ෂාපද පනවනකොට බුදුරජාණන් වහන්සේ සැලකිලිමත් වෙලා තියෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා භීයෝ භාව. පැහැදුනවුන් වඩා පහදින්නටත්, නොපැහැදුනවුන් පහදින්නට. ඔතන යම් කරන පැහැදිච්ච අය කලකිරෙන්න හේතු වෙනවා නම්, නොපැහැදුණු අය චෝදනා කරන්න නිග්‍රහ කරන්න හේතු වෙනවා නම්, ඒ භික්ෂුන් වහන්සේගේ සීලයට උචිත නැහැ. ඒ නිසා දැන් මේ සීලය කියන තැනදී ආත්මාර්ථ පරාර්ථ තමන්ගේ යහපත සිද්ධ කරගන්නවා වගේම සමාජයට අනතුරක් නොකර ඉඳීමත් අපේ වගකීම, අපේ යුතුකම. ඒ නිසා අනිත් අය නින්දා කරන, චෝදනා කරන, අපහාස කරන දේවල් රැකෙන්නට සිද්ධ වෙනවා. කුමක් නිසාද? අර මම කිව්වේ එකයි, ආයක මගේ අයිතිය, ඒක මගේ මානව හිමිකම, ඒක මට ඕන හැටියට, මගේ සීලයට පළුද්දක් නැත්නම් කාටවත් ඇති ප්‍රශ්නේ මොකක්ද? එහෙම කියන්න බෑ. දැන් මහානකම කියන එක භූමිකාවක් බවට පත් වෙලා උන්වහන්සේලා මුල් කොටගෙන සමාජ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. එතකොට ඊට වඩා වගකීම් සහිතව ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කාරණේ උන්වහන්සේ විසින් පිළිගන්නා කෙනෙක් ලව පුද්ගලික උන්වහන්සේට පැහැදිලි කරන එක හොඳයි මුලින්ම. මොකද පිරිසක් එක්ක ගිහින් කිව්වොත් උන්වහන්සේට ටිකක් ලැජ්ජා හිතෙන්නත් පුළුවන්. ඒක අනවශ්‍ය විදිහට අපි විසින්ම නිකන් පැතිරෙව්වා වෙන්න පුළුවන්. අනවශ්‍ය කතන්දරයක් අපි නිකන් මතු කළා වෙන්නත් පුළුවන්. මොකද උන්වහන්සේ 100ට 100ක්ම පිරිසිදු වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැනේ. ඒ නිසා චෝදනාවක් හැටියට නෙමෙයි මේ පසුබිම සැකසීමේ තියෙන අනතුරුදායක తত্ত্বය. ඒක උන්වහන්සේගේ පෞරුෂයටත් හොඳ නැහැ. ඒක ආයතනයටත් හොඳ නැහැ. දුටුවන්ගේ පැහැදීමටත් හොඳ නැහැ. ඒ වගේම නැවත නැවත එහෙම කාන්තාවක් ලං වෙනකොට මනස කියන එක ඕන වෙලාවක වෙනස් වෙන්නටත් පුළුවන්. අනිත් එක සමහර කාන්තාව ඉන්න උපායශීලීව භික්ෂුන් වහන්සේලා අමාරුවේ දාන්නම රාගනිශ්චිත එහෙම කටයුතු කරනවා. ඉතින් ඔය මොන පැත්ත ක්‍රියාත්මක වෙනවද දන්නේ නැහැ. සාංශාරික දුබලකම් තියෙන්න පුළුවන්. සසර කර්ම වේග තියෙන්න පුළුවන්. මාර බලපෑම් තියෙන්නට පුළුවන්. නොඑක් පැති තියෙන්නට පුළුවන්. ඒ නිසා ගින්දරයි පොළොනේ ලං වෙනවට වඩා දුරස් වෙලා තිබීමයි යෝග්‍ය කියන එක උන්වහන්සේට සිහිපත් කරලා දෙන්න පුළුවන් නම් පුද්ගලිකව හිතයිශීව උපදේශයක් පිළිගන්නා කෙනෙක් ලවා ඒක වඩා උචිතයි. ඒ නිසා අපේ මනස සකස් කර ගැනීම පළවෙනි තැන, දෙවනුව අපට යුතුයකමක් හැටියට සාසනය රැක ගන්නට ඔය විදිහේ උපායශීලීව ක්‍රියා කිරීම යෝග්‍යයි. එහෙමයි සවනස බොහොම පින් අර දැන් ඕක ඒක හුඟක් හොඳ මේ උපක්‍රමයක්. ඒ උන්වහන්සේ මේ වෙන ජාතිකයෙක් නිසා මම දන්න තව වෙන හාමුදුරුවෝ ඉන්නේ වෙන කෙනෙක් තායි වගේ ඒ උන්වහන්සේගේ වර්ගේ නෙමෙයි. ඉතින් එතකොට මම ඒ අර තායි පන්සලක වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඉන්නවා මේ සීනියර්. පිටට ගියා කියලා, පිටට ගියා කියලා දැනෙන එකත් එච්චර හොඳ නෑ. අන්න ඒක තමයි. මට මෙහෙම අහන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. ඉතින් මට ඊමේල් එකක් හරි සාමාන්‍යයෙන් පෞද්ගලිකව නිකන් මෙහෙම ඔබතුමිය එහෙම කියන්න, ඔබතුමිය කතා කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවනම් ඔබතුමියම ඒක කියන්න.
එහෙමනම් ඔව් ඔබතුමියටත් වඩා මෙන්න මේ දායක මහත්මයා හෝ මහත්මිය වහන්සේ ගොඩක් සමීපව ඇසුරු නිසුරු කරනවා කියලා දන්නවනම් ඒ අපි කියන අදහස හරියට කියන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕනනේ. ඉතින් එහෙම කවුරුවත් ඔව් නැත්නම් ඔව් ඔබතුමියම ඒක එහෙම කෙනෙක් කවුරුත් නෑ කියන්න ස්වාමීන් වහන්සේ මම බැහැ. දන්න මේ මමත් ඉතින් අර මම දැන් ඕක කිව්වහම ස්වාමීන් වහන්සේ ඉස්සර තිබුණ ඒ කියන්නේ පොඩ්ඩක් ඒකේ අර වෙනස් වෙන්න ඒක ගැන පුළුවන්නේ හිතන්න, ඒක ගැන හිතන්න එපා. ආ උන්වත් අපි ගැන කලකිරීම උන්වහන්සේ ඒක අභිවෘද්ධිය අදාළ. සඳහානේ ඔව් ඔව් ඒක අපි කරන්නේ හොඳමයි සත්‍ය වෙන්නේ. ඒ නිසා ඒක අර අනිත් අය අතර පතුරවන්නේ නැතුව උන්වහන්සේගේ ඔව් ආත්මයත් ඔව් රැකෙන හැටියට පුද්ගලිකව ඒක උන්වහන්සේ දැනුවත් කරන්න මේක එච්චර ගැළපෙන්නේ නැහැ කියලා ඔය අපි කිව්ව කරුණු ටික ධර්මානුකූලව මතුවෙන හැටි. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තේරුම් සරණයි බුද්ධික මහත්මයා ප්‍රශ්න මොකක්ද තියදහලා? අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා අපි රකින සීලය ආර්ය කාන්ත සීලයක් බවට පත් කරගන්නේ කෙසේද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මෙන් ඉල්ලමි ආරකාන්ත සීලය කියලා කියන්නේ තමන් රකින මනුෂ්‍ය සීලය හෝ ආර්ය සීලය. ඒ කියන්නේ පංච සීලය හෝ පංච සීලෙන් එහා ගිය අට සිල්, දස සිල්, කෝටියක් සංවර සීලය ආදී කවර සීලයක් හෝ පංච සීල ප්‍රතිපදාවෙන් එහාට තියෙන කවර සීලයක් හෝ ඒ කියන්නේ පංච සීල ප්‍රතිපදාව ඇතුළත්ව ඉන් ඔබට තමන් ආරක්ෂා කරන කවර හෝ සීලය පළුදු නොවි, කිලුටු නොවි, දුර්වල නොවි ආරක්ෂා කර ගැනීම තමයි ආර්යකාන්ත කියලා කියන්නේ. ආර්යයන් වහන්සේලා කැමති වෙන, ආර්යයන් වහන්සේලා ප්‍රිය වෙන, ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන. එතකොට එහෙම ප්‍රශංසා කරන ඒ ආර්යයන් වහන්සේලා කැමති වෙන තත්වයක් එන්නේ තමන් රකින්නේ පංචශීලය නම් ඒ පංචශීලය පළුදු වෙන්නේ නැතිව, කැඩෙන්නේ නැතිව, දුබල වෙන්නේ නැතිව ඒක ආරක්ෂා කරන්නට ක්‍රියාත්මක වෙන. ඒක පළුදුනා කියලා දැනගත්තොත් වහාම නැවත සමාදම් වෙලා ආරක්ෂා තර පළුදු වෙනවා කියලා කියන්නේ අපි හිතමු සත්තු මරන්නේ නැහැ, නමුත් සත්තුන්ට තලනවා, හිංසා කරනවා, කණ්ඩ නොදී ඉන්න. එතකොට ඒ වගේ නුසුදුසු විදිහට වැඩ ගන්න. එතකොට සත්තා මරලා නැහැ, හැබැයි හිංසා කරනවා. එතකොට අන්න ඒ වගේ. එතකොට කෙලින්ම හොරකම් කරලා නැහැ, හොර අස්සංගහ. එතකොට රස්සාවට ගිහිල්ලා කල්ලාතුව ගිහිල්ලා හැබැයි දවසේම පඩිය අරගෙන. ඊට පස්සේ නිවාඩු දාලා ඒ නිවාඩු දාපු දවසත් වැඩ කරපු දවසක් හැටියට පස්සේ ඒත්තු ගන්න. ඔය විදිහට කෙලින් හොරකම් කරලා නැහැ, වෙන වෙන පැතිවල. ඊළඟට කාමෙහි වරදවා හැසිරීම වශයෙන් කෙලින්ම වෙන කාන්තාවක් සමග ඍජුව කායික සම්බන්ධතා පවත්වන්නට ගිහිල්ලා නැහැ. හැබැයි තමන්ගේ බිරිඳට හොරා, තමන්ගේ සැමියාට හොරා වෙනත් අයත් එක්කලා කතාකරන, ආදර කතාකරන, ඊළඟට වෙන වෙන නොසුදුසු සරාගී කතාකරන, ඒවෙන් තෘප්තිමත් වෙන්න, කායික ස්පර්ශයන් ලබන්න, ඒගොල්ලොත් එක්ක හුදකලා වෙන වෙන තැන්වල යන්න එහෙම පුරුදු වෙනවා. එතකොට ඍජුව අර ලිංගික ඇසුරක් පවත්වන්න යමු වෙලා නැහැ. හැබැයි අර මිත්‍යාචාර වැරදි හැසිරීම් වලට ගිහින්. දැන් ඔය විදිහට නෑ මම සිල්පදේ කඩාගෙන නෑනේ කියලා කියන්න පුළුවන්. සිල්පදේ කඩාගෙන නැති වුණාට ඒක පළුදු වෙන විදිහේ බොහෝ පැති තියෙනවා. ඉතින් ඒවයිනුත් රැකෙන්නට ඕන. එහෙම රැකිලා කටයුතු කරනවා නම් තමයි අන්න ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. ඒ නිසා තමන් රකින්න සීලය කුමක් හෝ වේවා ඒ පළුදු නොවි, දුබල නොවි, තනින් තනින් පැල්ලම් ලප කැළලි වැටෙන්නේ නැති වෙන කණ්ඩ චිත්‍ර සබල කල්මාස වශයෙන් ඒක දුර්වල වෙන්නේ නැතුව ආරක්ෂා කර ගැනීම තමයි ආරකාන්ත සීලය කියලා කියන්නේ. අවසරයි ඒක බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස ඊළඟ ප්‍රශ්නය අහලා තියෙන්නේ සිදු කළ පින්කම් නැවත සිහිපත් කරමින් සතුටු වීම අප විසින් කාලාන්තරයක් සිදු කළ අතර මෑතකදී ස්වාමීන් වහන්සේ නම පවසා සිටියේ මතු එමන් කුසල් සිත් දැන් නැති බැවි නැති නිසා එහි අනිත්‍ය මෙනෙහි කරන ලෙසයි මෙහි මෙය නිවැරදි අවෙත් ඒක කාරණා දෙකක්. ඉතින් අපට කුසලය නැවත නැවත සිහි කරලා සතුටු වෙන්න පුළුවන් නම් යලි යලි ඒහා සම්බන්ධ කුසල් චේතනා, කුසල් සිත් ජනිත වෙන පූර්ව මුංචන ප්‍රදාණයට පෙර ආතුව, පින්කමට පෙර ආතුව, පින්කම කරන මොහොතේ සහ පින්කම කරලා ඉවර වෙලා, ඒ ඉවර වෙලා අපි ජීවිතාන්තයේ දක්වා හරි කළ කුසල් සිහි වෙනවා නම් ඒ හැම මොහොතකම අපරචේතනා වශයෙන් ඒ කුසලය බලවත් වෙනවා. එතකොට මතු ප්‍රතිසන්ද විපාක, ප්‍රවෘත්ති විපාක ඇති කිරීමේ අවස්ථා ශක්තිමත් වෙනවා. එයා අපට නිවන් දකින්න යන ගමනේදී ප්‍රයෝජනවත් වෙනවා.
ඒ සිත් දැන් අනිත්‍ය නිසා, ඒවා අහෝසි වුණු නිසා අපට අනිත්‍ය පිළිබඳව සිහි කරද්දී, අනිත්‍ය පිළිබඳව ඥාණය අවදි කරද්දී, ඒ කුසල් සිත පවා අනිත්‍යයි කියන බව ඒ යථාර්ථය දකින්නටත් ඒ කුසලයම අපට උදව් කරගන්න පුළුවන්. ඒතර කුසලය අනිත්‍යයි කියන එකේ තේරුම යලි සිහි කරන්න එපා කියන එක නෙමෙයි. ඒක සිහි කරන්න සිහි කරන්න කුසල් වැඩෙනවා. හැබැයි ඒ කුසල් සිතත් අනිත්‍යයි කියන බව දැනගෙන ඊට පස්සේ ඒකේ විපාක ලැබෙනවා. ඒ විපාකයත් අනිත්‍යයි. ඒක සදාකාලික නැහැ. එය පිළිබඳව සිතීම, කල්පනා කිරීම, අවබෝධ කරගන්න උත්සාහ කිරීම කෙලෙස් නසන්නට උදව් වෙනවා. එනිසා ඒ හාමුදුරුවෝ කියා දීලා තියෙන්නේ ත්‍රිලක්ෂණ භාවනාවට දේවල් යොදා ගන්න විදිහ. අර පින් පොතක් තියාගෙන ඒක නැවත නැවත ලියන්න කියවන්න කියලා කියන්නේ ඒ අපට කුසල් සිත් අවදි කරගෙන අපර චේතනාව ශක්තිමත් කරගෙන ඒ කුසලය නිවන් දකින තෙක් සැප විපාක ගොඩනගන්නට වට්ටගාමිනී කුසලයක් හැටියට ශක්තිමත් කරගන්න විදිහ. ඒ දෙකම වැදගත් අවස්ථා. පැහැදිලි අවසරයි ස්වාමීන් වහන්සේ. හඳයි. ඊළඟට ඉන්දික මහත්මයාද ඉන්දික. අවසරයි හැමෝටම උවන්තර ඇහෙනව නේද? ආ ඉන්දික මහත්තයා ඔව් ඇහෙනවා. මතකදී අර උවහන්සේ කලින් පැහැදිලි කිරීමක් කර මේ සීලය ගැන භික්ෂුන් වහන්සේ වගේ ඒකේ මත මේ වගේ අදහසක් ආවා. දැන් පිටිමු අපේ يعني බෞද්ධකම යනුව දැන් භික්ෂුන් වහන්සේලාට අපි ගරු කරන්නේ විශේෂයෙන් සීලය නිසාද? එහෙම මට නිකන් අර වෙනස තේරුනේ මේ දැන් අනිත් ආගම් ගහපු ඒ ආගම් වල ගොඩක් කාලවලට දෙවියෙක් ඉන්නවානේ. එතකොට අර මේ අර අපි කියමු අපේ අපි තියෙන දේවල් හඳුනනේ මේ එක එක දෙවිවරුන්නේ. එතකොට අපි ගියාම ඒ කපු මහත්තයට කිව්වහම ඒ දෙයියොයි අපි අතර තියෙන සම්බන්ධයක් වගේ එකක් නේ කපු මහත්තයා යාදිකාවක් කියලා දෙන්නේ. එතකොට දැන් වෙනත් ආගම් වල දෙයියෝ ඉන්නවානේ. එතකොට ඒ පූජකවරු ගොඩක් කාලවලට අර දෙවියන්ුයි අපි අතර ඉන්න අතරමැදියෙක් වගේ අර විශේෂ සීලයක් අවශ්‍ය නැහැ ඒගොල්ලන් අපත් පිළිපදින්න එහෙම ගොඩක් කාලවලට. දැන් ඔබ වහන්සේ එතකොට අපේ ගමේ දෙවි කෙනෙක් නැහැනේ හැමදෙම මම එහෙම අතරමැදියෙක් කියන්නේ විචුනාසට කියන්නේ දෙවියෙක්ගේ අතරමැදියෙක් තරයි එහෙම කෙනෙක් නෙමෙයි. එතකොට ඔබ වහන්සේලායි අපි අතර කියන්නේ ගියන අතර අපි ඔබ වහන්සේට සම්බින්නේ ගරු කරන්නේ ඒක විශේෂයෙන් සීල වෙනසද වහන්සේ කියන්නේ දැන් ඔබ ඇත්තටම සීලය තමයි එතන වෙනස් වෙන්නේ. දැන් ගුණය ප්‍රඥාව ගත්තහම එතනදී ගිහි පැවිදි කියලා වෙනසක් නැහැ. දැන් අපි හිතමු කරුණා, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥා මේවා පැවිද්දාට වඩා ප්‍රබල කරගත්තු ගිහියෝ ඉන්න පුළුවන්. දැන් අපි හිතමු බෝසත්ත්වරයෙක් ගත්තහම ඒ බෝසත්ත්වරයා ගිහියෙක් වුණත් සාමාන්‍ය පැවිද්දෙකුට වඩා වැඩුණු කරුණාව, ඊට වඩා වැඩුණු මෛත්‍රිය, ඊට වඩා වැඩුණු මහා ප්‍රඥාව ප්‍රගුණ කරගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අර හැබැයි ඒ බෝසත්ත්වරයා වුණත් පැවිද්දා ගිහියා කියන තැනදී අර ගිහි ප්‍රතිපත්තිය තුළ ඉන්නව පැවිද්දා පැවිදි ප්‍රතිපත්ති. එතන සීලෙන් ඒ දෙදෙනා අතර දුරස් බවක් තියෙනවා. ඒ නිසා බෝසත්ත්වරයා වුණත් ගිහියා නම් ඒ ගිහියා අර පැවිද්දාට ගරු කරනවා, වන්දනාමාන කරනවා. කුමක් නිසාද? අර කරුණා මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් ඔහු වැඩි වුණා. භික්ෂුව ප්‍රතිපත්තිමය වශයෙන් මේ ජීවිතය තුළ දිගු කලක් අර සංවරය ප්‍රගුණ කරලා තියෙනවා. ඒක වන්දනීය කාර්යයක්. ඒ නිසා මේ නිර්වාණගාමිනී මාර්ගයේදී අපි හිතමු පැවිද්දම දෙන්නේ කියලා. ඒ පැවිද්ද දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රතඥයි, එක්කෙනෙක් රහත් වෙලා. ඒ රහත් වෙච්ච කෙනා තාම පැවිදි වෙලා ගොඩක් කල් නැහැ. අර ප්‍රතඥ හාමුදුරු පැවිදි වෙලා ගොඩක් කල්. දැන් බුද්ධපචායන ක්‍රමය අනුව අර රහතන් වහන්සේ වඳින්න ඕන අර පුතඥන හාමුදුරුවෝ. ඇයි වඳින්න ඕන? මේ කෙලස් නසනවා කියන එක තමන්ගේ පෞද්ගලික කටයුත්ත. මම ඊළඟ භවයේ ආයෙ උපදිනවද උපදින්න නැතුව ඉන්න ඒක මගේ තීරණය. හැබැයි යම් කිසි කෙනෙක් දිගු කලක් කය සංවර කරලා, වචනය සංවර කරලා, සිත සංවර කරලා තමන්ගේ අනර්ථය වළක්වලා ලෝකෙට අනර්ථය වළක්වනවා නම් ඒ තැනත්තා පූජනීය කෙනෙක්, වන්දනීය කෙනෙක්. එතකොට අරහත්වයට වඩා සමාජමය වශයෙන් එය වන්දනා ලැබීමට සුදුසුකම. අරහත්වය කියන එක පූජාර්හ භාවය ලබන්නට සුදුසු. දැන් ඊට පෙර දවසකත් අපි ඔය දෙක කතා කළා, සීවලී හාමුදුරුව සහ සුභූති හාමුදුරුව ගැන කතා. සීවලී හාමුදුරුව
ලාභීන් අත්‍රාග්‍රහය උන්වහන්සේ ලැබීම් බහුලයි. සුභූති හාමුදුරුව ලබන්නට සුදුස්සන් අත්‍රාග්‍රහය. උන්වහන්සේ අර ගියක් ගියක් පාසා ගිහිල්ලා පිණ්ඩපාත ලැබෙනකම් මෛත්‍රී ධානයට සමවදින. ඒ ධානයෙන් නැගිටලා තමයි පිණ්ඩපාතේ ලබන්නේ. උන්වහන්සේ ලබන්න සුදුස්සන් අත. ඒකෙන් අදහස් ගන්න සීවලි හාමුදුරුව ළඟ මෛත්‍රිය නැහැ කියන එක නෙමෙයි. හැබැයි අර සුභූති හාමුදුරුව ඒ මොහොතේ මෛත්‍රී ධානයට සමවදිනා ඒකෙන් නැගිටලා තමයි පිණ්ඩපාත පිළිගන්නේ. එතකොට ඒ වගේ අර බෝසත්වරයෙක් වුණත් රහතන් වහන්සේ නමක් වුණත් එතකොට ගුණයෙන් පූර්ණ වෙලා ප්‍රඥාවෙන් පූර්ණ වෙලා හැබැයි අර සීල ප්‍රතිපදාව දිගු කලක් පුහුණු කරන තැනැත්තා ප්‍රතිපත්තිමය වශයෙන් වඩා දුෂ්කර ප්‍රතිපත්තියක කලක් නිරත වෙනවා. ඒක සමාජමය වශයෙන් වන්දනාව පූජාව ලබන්න යෝග්‍යතාවයක්. ඉතින් මේ සියුම් වෙනස්කම් තියෙන්නේ ඒවා අපි පරිස්සමෙන් හඳුනා ගන්නවා. ඉතින් ටික මහත්තයා කිව්වා වගේ වෙනත් ආගම් වල වගේ මේ භික්ෂුව කියලා කියන්නේ දෙවියන් සහ මිනිසුන් සම්බන්ධ කරන දූතයෙක් නෙමේ. තමනුත් ගුණධර්ම මත පිහිටලා අන් අයත් ගුණධර්ම මගට නැඹුරු කරන කෙනෙක්. ඒ නිසා ගිහියාගෙන් පැවිද්දා වෙන් වෙන්නෙම ඒ සීල සංවරය මත. ඒ නිසා මගේ හිත සංවරයි, මට අනතුරක් වෙන්නේ නැහැ, කාටවත් ඒ නිසා වැඩක් නැහැ කියලා එහෙම ප්‍රතික්ෂේප කරන්න බෑ. විශේෂයෙන් පැවිද්දෙකුට වගකීමක් තියෙනවා තමන්ගේ සංවර බව සහ සමාජය ඒක කොහොමද සංනිවේදනය වෙන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න. මම හිතන්නේ දැන් වෙලා ගොඩක් ඉක්මලා තියෙනවා 9:25. ඒක ප්‍රමාණවත් නේද? එන්නේ කොහොමද? හොඳයි. තේරුණා. එහෙනම් අද අපි සාකච්ඡා වල පමණකින් නිමා කරමු. ප්‍රශ්න හැමෝම මම හිතන්නේ කතා කළා. ඉතින් අද දවසෙත් සාකච්ඡාවේදී හුඟක් ප්‍රයෝජනවත් වෙන දහම් කරුණු හැමෝම මතු කළා. ඉතින් සම්බන්ධ වුණු අපේ දහම් සේවන ස්වාමීන් වහන්සේත් මම හිතන්නේ ටික වෙලාවක් සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ උන්වහන්සේට සිග්නල් වල ගැටලුවක් නිසා YouTube එකෙන් නැවත සම්බන්ධ වෙනවා කියලා මට පණිවිඩයකුත් දාලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ඇතුළු සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම විහිදායක පින්වතුන්ටත් හැම දිනාටම අපි අද දවසේ මේ ධර්ම කාරණා මතු කරමින්, රසවණේ කරමින්, විවිධ ගැටලු මතු කරමින් සාකච්ඡා කරමින් අද දවසේ අපි ජනිත කරගත්තා මේ සියලු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව අවදි කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධ කිරීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. හැම දිනාටම ඉතරවස්සේ අප සියලු දෙනාගේ හිත සුව පිණිස, අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපයූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා දානමය කුසල කර්මය පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි.